सदा पूजनीय वंदनीय महासंग्रत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगुतुनि मैं पिंगवत हेमते नाम अद दवसेदी एक गिवाल दुरोलुल नोए कट्युतु कारणा तिबुनत ए हेमदयाक्म पैत्तकिन तबला ममेव बुद्धो ममेव धम्मो ममेव संगो बुदुहाम्द्रो मगेमाई धर्मे मगेमाई संगरत्ने मगेमाई कियन वचने कठिन किवत क्रियाविं सिद्ध करमिं तुनुरुवं सेंगवेन तें पिहित तें पिलिसरण करगन तुनुरुवं किरे विश्वासिं मे स्थानेट आवे तमंगे जीवितेट पिहित पिलिसरणक वेन विधिये आध्यात्मिक अवबोधयक् लबा गन्ट ओने कियन अदहसिं ඉතින් මේ පැමිණි මේ පින්වතුන්ට මම මුලින්ම මතක් කරනවා අද මම ගොඩාක් වටිනා දහම් කරුණු ටිකක් පින්වතුන්ට කියලා දෙනවා අපේ ජීවිතයට සනසිල්ලක් හොයන විමුක්තියක් හොයන නිවීමක් හොයන අපේ ජීවිතයට ගොඩාක් වටිනා දර්ශනයක් වෙයි. ඉතින් මේ පෙන්වන කරුණු ටිකක් ගැඹුරුයි. ඒ නිසා මුලින්ම මතක් කරනවා තම තමන්ගේ චිත්තසංතානය නොඑක් නොඑක් අරමුණු වලට දුවන්නට නොදී එක එක දේවල් සිහි කරන්නේ නැතුව ආරම්භයේ වගේම මැදදිත් අවසානය දක්වා හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්න කියලා. නීවරණ සහගත ආශ්‍රව සහිත වචන අපිට හොඳට හුරු පුරුදී සසරෙදී. ඒ වගේ දෙයක් මතක තියාගන්න ඉතාමත් උවමනාවෙන් ඇහුම්කන් දෙන්න ඕනේ නැහැ. සමහර විටක ළඟින් යනකොට ඉබේ ඇහුණත් ඒ මතක තියෙනවා. නමුත් නීවරණ ගණෙහිලා නොවැටෙන ආශ්‍රයක් ෂේ වෙන වචන අපි හුරු පුරුදු කරලා නැහැ. හොඳට ඇහුම් කන් දුන්නත් මතකෙ හිටින්නේ අඩුවෙන්. ඉතින් විසිරුණු මනසකින් ඒ ධර්මය මතක නොතිබීම පුදුමයක් නෙවේ. ධර්මය හොඳට අහලා තේරුණොත් තමයි ඒකේ අර්ථය මේ කිව්වේ මොකක්ද කියලා තේරෙන්නේ. ඒ අර්ථය බලාගෙන තමයි හැම වෙලාවෙම ප්‍රතිපත්තිය පවතින්නේ. ප්‍රතිපත්තිය මතයි ප්‍රතිවේදී නැතිනම් එන් ලැබෙන ඵලය ලැබෙන්නේ. ඉතින් අපි හැම කෙනෙක්ම ඉතා දීර්ඝ සංසාරයක ඉඳලා සැප සතුට දෙක හොයමින් එන අය. ඉතා දීර්ඝ ගමනක ඉඳලා අපේ ජීවිතවල තියෙන දුක අයින් කරන්න වෙහෙසෙන අය. අද දවසත් මේ උපන්න ජීවිතේ අද දවසේදී අපි හැම කෙනෙක්ම හැම ඉරියව්වක් පුරාවටම උත්සාහවත් වෙන්නේ දුක නොවන විදිහට සපතකට එන විදිහට කටයුතු කරන්න. ඒතරම් උත්සාහවත් උනත් ඒතරම් උත්සාහවත් වෙන මේ ලෝකේට අවසානයේට නොලැබෙන දේ ඒකමයි. සැපසතුට දෙක ළඟා කරගන්නට බැරි බව දුක් දුන්නත් ජීවිතෙන් අයින් කරගන්න නොලබුණු බවමයි ලෝකෙට ලැබෙන්නේ නැත්තේ. ලෝකයේ තුල ලෝකයා කරන උත්සාහය නිෂ්ඵල නිසයි
ඒ ක්‍රමවේදය වැරදි නිසායි ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. ලෝකෙ අපි කරන දේ තුල නිදුක් බවක් ළඟා වෙන ප්‍රතිපදාවක් තිබුණා නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න අවශ්‍ය නැහැ. නමුත් මේ ලෝකයට මොනම කාලයකවත් මොනම විදිහකටවත් සැප සතුට දෙක පූර්ණ කරගන්නට දුක් දුම්නස් පූර්ණ වූ ජීවිතයෙන් අයින් කරගන්න බැරි නිසාමයි ඒ අර්ථ දෙකම ඉතාමත් නිවැරදිව සාක්ෂාත් කරගන්න මාවත කියලා දෙන්නයි ලෝතුරා බුදුජන් වහන්සේලා පහළ වුණේ. ඉතින් අද මේ පිමුතුන් උත්සාහවත් වෙන්නේ ඒ අමාමෑණි බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අපිට අපි බලාපොරොත්තු වෙන ඒ දෙයාකාර අර්ථය සාක්ෂාත් කරගන්න දේශනා කළ වටනා සද්ධර්මයෙන් බිඳක් කියන එකත් මතක තබාගෙන හැමදෙනා මේ දේශනාව ශ්‍රවණය කරන්න. ඒ වගේම වසරක් ගෙවිලා වසරක් උදා වෙන මේ මොහොත මේ තුලින් අපේ ජීවිතයට නව පන්නරක් අපි ලබා ගත යුතුයි. ගෙවුණු ජීවිතේ අපේ අඩුපාඩු තිබුණා නම් වැරදි අඩුපාඩු තිබුණා නම් ඒවා අයින් වෙන අයින් කරගන්න විදිහටත් නිවැරදි ගැන අඩුපාඩු තිබුණා නම් ඒවා සකස් කරගන්න හදාගන්න අදිෂ්ඨාන කරගනිමින් ඒකට හොඳ ධෛර්යයක් වේ ඔයගලන්ට මේ බඳු දහම් කරුණකින් ආධ්‍යාත්මික දියුණුවකින් පටන් ගන්නා වූ මේ ගමන් මඟ. ඉතින් අපේ උත්සාහය කළ යුත්තේ මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතයෙන් දුකෙන් මිදෙන්න. ඉන්නකම් පුළුවන් තරම් දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් පලක් නැහැ. විමුක්තියක් ගැන විශ්වාස කළ නොහැකි. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට එන්නේ ජීවත් විද්ධිම දුකෙන් මිදෙන. ජීවත් විද්ධිම මේ ජීවිතය සහිතවම සුවසම්නස් බහුල පැවැත්මක් උපදවාගෙන වාසය කරන්න. ඉතින් ඒ ටික අපිට මේ වර්ෂයේදී සාක්ෂාත් කරගන්න ලැබේවා කියන සිත් ඇතුව අපි පනහම. ඉමතුනි මම අද දවසේදී මාතෘකාවසයෙන් තැබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකාය දෙවනි කාණ්ඩේ රෝහිතස්ස කියල සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ රෝහිතස්ස කියලා එක්තරා දෙවියෙක් රාත්‍රියේ මධ්‍යම යාමේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ දෙවිය අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමිනේ භාග්‍යතුන් වහන්ස, යම් තැනක ඉපදීම නැතිනම්, යම් තැනක ලෙඩවීම නැතිනම්, යම් තැනක මහලු බව දිරීම නැතිනම්, යම් තැනක මරණය නැතිනම්, යම් තැනක හට ගැනීම චුතවීම නැතිනම්, එබඳු ලෝකයේ කෙලවරකට, මොකද ලෝකයේ තුලයි මේ ඔක්කොම තියෙන්නේ, එබඳු ධර්මතාවයක් නැති ලෝකයේ කෙලවරකට පාගමනෙන් ගිහිල්ලා එබඳු තැන දැනගන්ට හෝ දැකගන්ට හෝ නැත්තං එබඳු තැනකට පැමිණෙන්නට හෝ පුළුවන්ද? පාගමනෙන් ගිහිල්ල දැනගන්ට හෝ දැකගන්ට හෝ පැමිණෙන්ට හෝ පුළුවන්ද කියල ප්‍රශ්නයක් අහනවා. එවලාදි බුදුරජාණන් වහන්සේ ඒ රෝහිතස්ස කියන දෙවියට මතක් කරනවා, රෝහිතස්ස යම් තැනක
ජාතිය නැත්තං ජරාව නැත්තං ව්‍යාධිය නැත්තං මරණය නැත්තං හට ගැනීම චුතවීම නැතිනම් එබඳු තැනකට පාගමනෙන් ගිහිල්ලා දැනගන්න හෝ දැකගන්න හෝ එබඳු තැනකට පැමිණෙන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. නමුත් ලෝකයේ කෙලවරකට නොගොස් ඔය දුක් ටික කෙලවර කරන්න පුළුවන් කමක් නැහැ කියලා මතක් කළා. ඒ වෙලාවේදී ඒ රෝහිතස් දෙවියා කියනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ ඒකාන්තෙන් අද්භූතයි ඒකාන්තෙන් ආශ්චර්යයක් යම් විදිහකදී ශ්‍රමණවත් භෞතික ගෞතමින් වහන්සේ කියනවා නම් යම් තැනක ජාති ජරා ව්‍යාධි මරණ ඒ වගේම පහළවීම් චුතවීම් නැද්ද ඉබඳු තැනකට පාගමනින් ගිහිල්ලා දකින්නවත් දැනගන්නවත් පැමිණෙන්නවත් බෑ කියලා කියනවා නම් ඒක අද්භූතයි ආශ්චර්යයක ඒක සත්‍යයක්. කුමක් නිසාද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේිට පෙර මම මේ මනුස්ස ලෝකෙම රෝහිතස්ස කියලා උග්‍ර තපස් ඇති උග්‍ර තේජස් ඇති කෘෂිවරයෙක් වෙලා හිටියා. ඒ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඒ මට මෙහෙම ජවයක් තිබුණා. ඉතාම ජව සම්පන්න දුනු ශිල්පියෙකුට තල් කොළයක් හිල් කරගෙන යන්න විදිනවා කියන එක අපහසු නෑ. බොහොම පහසු කාර්යයක්. ඒ වගේ මේ ලෝකේ ඕනම දෙයකට ඕනම කටයුත්තක් කරන්න මට කිසිදු අපහසුයක් නෑ. ඒ තරම් මම ජව සම්පන්නයි. ඒ වගේ මට මෙබඳු පදවි ඉතිහාරයක් තිබුණා. සක්මනක් තිබුණා. කොහොමද මහා සමුද්‍රයේ එක කෙරවලක එක අඩියක් තියලා ඊගාව කෙරවල මොහොතෙන් එහා පැත්තේ තියන්න පුළුවන්. එබඳු ජවයෙන් යුක්ත පදවි ඉතිහාරයක් මට තිබුණා. ඒ මට දවසක් හිතුණා යම් තැනක ජාති ජරා මරණ නැති ලෝකේ කෙලවරකට යන්න තියෙනවා හොඳයි කියලා. කියලා අරතරන් ජව සම්පන්න අරතරන් පාගමනක් ඇති මම ලෝකේ කෙලවරකට යන්න පිටත් වුණා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ යම් මොහොතක වැසිකිලි කැසිකිලි කරන අවශ්‍යතාවයක් තිබුණා නම් ආහාර පාන ගන්න අවස්ථාවක් තිබුණා නම් මොහොතක් විඩ සංසිඳුවා ගන්න අවස්ථාවක් තිබුණා නම් ඒ හැර අනිත් හැම වෙලාවෙම මම ලෝකයේ කෙලවරක් හොයන්න ගමන් කළා. ඒ මම එබඳු ජවයෙන් එබඳු වේගෙන් අවුරුදු 100ක් ගමන් කළා. ඒ ලෝකයේ කෙලවරක් හොයාගන්න බැරුව දැනගන්න බැරුව දැකගන්න බැරුව පැමිණෙන්න බැරුව අතරමඟදීම කලුරිය කළා මම මේ බ්‍රහ්ම ලෝකේ උපන්නා කියලා ඒ රෝහිතස කියන දෙවියා මතක් කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මතක් කළා එතෙන්දී නමුත් ලෝකයේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කිරීමකුත් නැහැ කියලා. එතකොට ලෝකය කියන්නේ මොකක්ද? ලෝකයේ ඇති උනේ කොහොමද? ඒ ලෝකයේ නැති තැන ලෝක කෙලවර කොතනද? ඒ කෙලවරකට ගිහිල්ලා ජාති ජරා මරණ දුකින් අපි මිදෙන්නේ කොහොමද කියන කාරණාවයි මේ සූත්‍රයෙන් අපිට ලැබුණු ප්‍රශ්න ටික. ඒ ටික අපි හොඳට සම්මර්ෂණය කරලා විස්තර කරලා විග්‍රහ කරලා බැලුවොත් අපිට අපේ ජීවිතේ විවර වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ බාහිර විශ්වයේ කොහෙවත් තියෙන
දෙයක් නෙමේ. ඔබෙත් මගෙත් ජීවිතේ හැමදාම පැවතුණු හැමදාම පවතින ඒත් අපි නොදන්න අපේම ජීවිතවල ඇත්ත. අපි එක පොඩ්ඩක් බලමු. දැන් ලෝකේ ගත්තාම ඔබටත් අපිටත් ලෝකයක් තියෙනවා. අපිට ලෝකේ හම්බ වෙනවා බාහිර ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් නෑදෑය වස්තු රණ්ඩදී මුතුමැණික් කියලා බාහිර දේවල් හම්බ වෙලා සැප දුක් විඳිනවා අපි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ බඹයක් පමණ ශරීරයෙන් පණවන්න කියලා. හරි හේතිකාවක් නේද? අපි බලමු මොකද්ද මේක කියලා. ඊට පස්සේ ලෝකේ ඇතිවෙච්ච ක්‍රමය තමන් තුළමයි කියලා පෙන්නනවා. ලෝක නිරෝධය තියෙන්නේ තමන් තුළමයි, ඒකට යන ප්‍රතිපදාවක් තියෙන්නේ කියලා පෙන්නනවා. නමුත් දැන් අපිට ඔක අනිත් පැත්ත පෙන්නන්නේ. ලෝකයේ තියෙන්නේ බාහිර අපේ බාහිර යම් යම් සිද්ධාන්තයන් නිසායි ඒ ලෝකේ ඇති වෙලා තියෙන්නේ. ඒ බාහිර තියෙන හේතු දේවල් නැති වෙනකොට ඒ ලෝකේ නැති වෙනවා. කෙටියෙන් කිව්වොත් අපි ඉපදෙන්න ඉස්සෙල්ලා මේ ලෝකේ තිබුණා. ඒ තියෙන ලෝකෙටයි අපි ආවේ. දැන් බාහිර තියෙනවා. ඒ ලෝකේ අපි හැදිලා වැඩිලා ජීවත් වෙනවා. ඊට පස්සේ අපි කළ කුසල කුසල කර්මානුරූපව අපි මේ යන ලෝකේ තියෙද්දි අපි මේ පරලෝ යනවා කියන තැනකුයි අපිට පෙනෙන්නේ. අපි ජීවත් වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකයක් ලෝක ඇතිවීමත් නැතිවීමත් නැති කරන මගත් බඹයක් වගේ ශරීරෙන් පෙනෙවුවා. ඒ කියන්නේ ඔය හතර පෙන්නේ ඔය හතර දැක්කොත් තමයි ලෝක කෙලවරට යන්න පුළුවන් කියන එකයි. අපි ඉස්සෙල්ලා එකින් එක විස්තර කරලා බලමු ලෝකය කියන එක මොකක්ද කියන එක. එක අපි චුට්ටක්වත් මනෝමය නොවිය යුතුයි, සංකල්පයක් නොවිය යුතුයි, සැබෑම ජීවිතය යුතුයි අපිට. අද අපේ ලෝකේ තම තමන්ම සිහි කරගන්න. ඔබේ ලෝකෙට අම්මා, අප්පච්චි, නංගිලා, මල්ලා, සහෝදරයෝ, දුව, දරුවෝ ඉන්නවා. ගුරුවරු, ඥාති හිතෛෂීන් ඉන්නවා. එතකොට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ඔබට තියෙනවා. ඒ ඉන්න ඥාතීන් හිතෛෂීන් නැති වෙනකොට වෙනස් වෙනකොට ඔබට ඒ නිසා ප්‍රිය විපයෝග දුක් එනවා. ඒ වගේම මේ ලෝකේ ඔබ කැමති නැති අකමැති දේවල් අකමැති අය ඉන්නවා ඔය ලෝකේ. ඔබේ ඒ කැමති නැති අය අකමැති දේවල් ළඟට පැමිණෙනකොට දකින්න අහන්න ඇහෙන්න ලැබෙනකොට ඔබට අප්‍රියමනාපකම් නිසා අප්‍රිය සංයෝග දුක්කේ අප්‍රියංග එකතු වීමේ දුකත් ඔබට ලැබෙනවා. එහෙම නේද ඇත්තටම තියෙන ජීවිතේ? සැබෑම දේ ඔය මට්ටම. ඒ විතරක් නෙමෙයි, ඔය ලෝකේ ඔය ඔක්කොම දිහා බලාගෙන ඉන්න ඔය ඔක්කොම කරන්න කියන තමනුත් ඉන්නවා. ඔය ඔක්කොම දේවල් පරිහරණය කරන ඔබත් ඉන්නවා. මම කියලා ඒ මම ලෙඩ වෙන කෙනෙක්, ඒ මම ටිකක් ක්‍රමක්‍රමී මහලු වෙන කෙනෙක්, ඒ මම මරණයට පත් වෙන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ ජරා ව්‍යාධි මරණ ධර්මෙන් යුක්ත ඔබත් මේ ලෝකයේ ඇතුළේ ඉන්නවා. ඒබඳු ස්වභාවයෙන් යුක්ත ඔබට ප්‍රිය විපයෝග දුක් අප්‍රිය සංයෝග දුක් එනවා. ඒ කියන්නේ ඔබේ ජීවිතය කියන්නේ දුක. දුක කියන්නේ කස්මෙන් ලෝකෝ පතිට්ඨිතෝ දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ. ලෝකය කොයිද පිහිටියේ? දුක මත පිහිටියා. දුක කියලා කියන්නේ මේ ලෝකෙට නමක්. ලෝකය කියලා කියන්නේ දුකට නමක්.
ලෝකයේ හැමදාම දුකක්. ওই දුක් ටික විතරක් නෙමෙයි අපි හැම කෙනෙකුටම තියෙන වහල් මනසක්. ඒ නිවහල් මනසක් නැති වහල් මනසක පැවැත්මම දුකක්. ඇයි මම එහෙම කිව්වේ? ඔබේ ජීවිතයේ සැප සතුට දෙක තීරණය කරන්න ඔබ නෙවෙයි. මේ ලෝකේ හැටි, ලෝකේ ස්වභාවය හැමදාම එහෙමයි. එහෙම තියෙන නිසාමයි, ලෝකේ ඒ විදිහට තියෙන නිසාමයි, වහල් බවක පිහිටි මනසක් හැදුණු කම නිසාමයි මේ ලෝකේ දුක උනේ. ඔබේ ජීවිතයේ සැප සතුට දෙක තීරණය කරන්න ඔබට අයිතියක් නැති වෙලා. ඔබේ ජීවිතයේ සැප සතුට දෙක ඇති වෙන ක්‍රමයේ තියෙන ඔබ ළඟ නෙවෙයි, අනුන් ළඟ. අපි කියමු කවුරු හරි කෙනෙක් ගැහුවොත්, බැන්නොත්, නිඳා අපහාස කළොත් ඔබට දුක එනවා නේද? එනවා. ඒ අය හොඳට කතා කළොත්, ප්‍රිය වචන කතා කළොත් සතුටු වෙනවද නැද්ද? සතුටු වෙනවා. ඔබ දුක් කරන්න හෝ සතුටු කරන්න අනිත් අයට පුළුවන්ද බැයිද? පුළුවන්ද බැයිද? පුළුවන්. ඒ කියන්නේ ඔබේ ජීවිතයේ සැප සතුට දෙක තීරණය කරන තව එක පැතිකඩක් අනිත් අය. ඒ වගේම දෙමව්පියෝ, සහෝදරයෝ, දුවදරුවෝ, බිරිඳලා, ඒ අය හොඳට හිටියොත්, ලෙඩක් දුකක් නැතුව හිටියොත් ඔබට දුකද සතුටද? සතුටයි. ඒ අය ලොඩ වුණොත්, ඒ වගේම මැරුණොත්, ඒ වගේම තමන් බලාපොරොත්තු නොවන විදිහේ වෙනසක් වුණොත් ඔබට දුක වෙනවා. එතකොට ඔබේ ජීවිතේ සැපවත් කරන විදිහටද මං හැසිරෙන්නේ, දුක් කරන විදිහටද කියලා කරන්න පුළුවන්කම දරුවට තියෙනවා, බිරිඳට තියෙනවා, සහෝදරයන්ට තියෙනවා, ඥාති හිතේසින්ට තියෙනවා නේද? ඊට පස්සේ ගෙදර තියෙන වාහනේ කෙවල් දොරවල්, ඉඩකඩම්, රැකිරක්ෂා ස්ථාන ගණ්ඩ, ඒවා කැඩුනොත්, බිඳුනොත්, විනාශ වුනොත් ඔබට දුක එනවද නැද්ද? දුක එනවා. ඒවා හොඳට තිබුණොත් සතුටුයි. ඔබට මුළු ජීවිතේදීම, ජීවිතේටම ඔබේ සතුට වෙනුවෙන් ඔබට අනිත් අයව රකින්න වෙලා. ඔබ අද සතුටු වෙන්නේ තමන්ගේ මනසට දුක එන විදිහට මේවා විනාශ නොවේවා කියලා මහ පරාසයක්, විශාල ප්‍රදේශයක් එක්ක ඔට්ටු වෙලා ඔට්ටු වෙලා ඔට්ටු වෙලා ඒ මේ වස්තුව කැඩුනොත් ඒකෙන් දුකෙන්න පුළුවන් හින්දා ඒකත් හදන්න වෙලා, ඊගවට අනිත් වස්තුව කැඩුනොත් ඒකෙන් දුකෙන්න ඒකත් හදන්න වෙලා, මේ විදිහට සවිඥානික අවිඥානික වස්තු කන්දක් එක මුළු ජීවිතයම වෙහිසිලා වෙහිසිලා තමයි අද ඔගොල්ලෝ ජීවිතයකට දුක එන්නේ නැතුව සතුට දැනසිල්ල එන ක්‍රමය ටිකක් යටපත් කරගෙන තියාගෙන ඉන්නේ. එහෙමද නැද්ද? එහෙම තමයි. අපේ ජීවිතය තුල තියෙන සැප සතුට දෙක තීරණය කරන්නේ තව කෙනෙක් නම්, තව දෙයක් නම්, අපි ඒ දෙයට වහල්ද නිවහල්ද? වහල්. නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කළේ තමන්ගේ ජීවිතයේ සැප සතුට දෙක තීරණය කරන්නේ තව කෙනෙක් හෝ තව දෙයක් නම් ඒකම දුක. ස්වාධීන නිවහල්කමක් නැතිකමම දුක. තමන්ට ඕන තැනක ඕන දවසක කැමති තාක් සතුටින් ඉන්නවා කියලා එකක් නැහැ. අනිත් කෙනාට ඕන මේ දැනුත් ඔයගොල්ලම තරහ දුක ගෙනත් දෙන්න පුළුවන්. ඔබතුමාට තරහකාරයෙක් ඉන්නවා නම් එයාට ඕන වෙලාවක ගෙට ගෙන තිබුත් තග්ගල දුක එනවා. කාරයෙක් කරනොත් තග්ගල දුක එනවා. ඔය ශරීරයට මොන හරි දෙයක් කළොත් ඒ දුක එනවා. නමුත් මේ මතක් කළේ ලෝකෙ කියන්නේ කිසි දවසක හොඳට මතක තබා ගන්න දුකෙන් බේරිච්ච අබැටක් පමණ දුකක්වත්
මේ නිදුක් බවක්වත් නැහැ, දුකෙන් බේරිච්ච තැනක් නැහැ. අපි ගොඩාක් දෙනෙක් හිතන්නේ අපිට නම් ඉතින් එහෙම කියන තරම් ලොකු දුකක් නැහැ කියලානේ. හොඳට මතක තබා ගන්න. වහල් මානසිකත්වෙම දුකක් කියලා තේරුම් ගන්න. මගේ ජීවිතයේ සැප සතුට දෙක තව කෙනෙක් තීරණය කරන බවම තැනම මගේ ජීවිතය අනාතයි කියලා දකින්න. ඊට පස්සේ ඔබට තේරෙයි අද ඔබේ ජීවිතයේ සැප සතුට වෙනුවෙන් ඔබට කොච්චර මහන්සි වෙන්න වෙලාද කියන එක. එතකොට ගෙවල් හදන්නේ, දරුවෝ රකින්නේ, රස්සාවල් කරන්නේ, මේ හැම දෙයක් කාර්යයම මොකක් නිසාද? දුක නොවන විදියට සතුටින් ඉන්න. නමුත් බුදුරජාණන් වහන්සේ කිසිදු වෙහෙසක් නැතුව නිරායාසයෙන් තමන් තුළ නිවහල් මනසක් හදාගන්න හැටි, කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයකින් තමන්ව දුක් කරන්නත් බැරි, සතුටු කරන්නත් බැරි, තමන්ගේ ජීවිතයක සැප දුක් දෙක තීරණය කරන එකම කෙනා තමන්මයි කියන තැනක මනසක් හදලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. එතෙන්ට නොපැමිණ අනිත් හැම විද්‍යාවක්ම අවිද්‍යාවක්. ඒ ශේෂ්ත්‍රේ දන්නේ නැත්තම් මොන දේවල් දැනගෙන හිටියත් අවශ්‍යම දේ දන්නේ නැහැ වෙනවා. එහෙනම් මම අද ඔබට මතක් කරන දේ වටිනාකම තමයි කිසිම කෙනෙකුට කිසිම දෙයකට වහල් නොවුණු නිවහල් මනසක් හදාගෙන මේ ලෝකයේ පරිහරණය කරන මේ දේ තුලම ඉඳගෙන කාටවත් කිසිම දවසක ඕගොල්ලන්ට රිදවන්න බැරි, කිසිම දෙයකට ඕගොල්ලන්ව කවදාවත් රිදවන්න බැරි තැනකට ඕගොල්ලන්ට යන භාවතක් කියලා දෙන්න. ඒකයි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ. එතකොට මෙන්න මේ ලෝකය කියන තැන මම මතක් කළා. අද අපේ ජීවිතය මේ ලෝකයේ ඇතුලේ වාසය කරලා ලෝකයේ ඇතුලේ ඉඳගෙන ජාති ජරා ව්‍යාධි මරණ කියන දුකෙන් නිදහස් වෙන්න බෑ. නිවහල් මනසක් හදාගන්න බෑ. ඒ නිසා මේ ලෝකෙට දුකක් කියලා පෙන්වනවා. ඒ කියන්නේ අපේ ජීවිතයට කෙටියෙන් ගත්තහම මෙන්න මේ කාරණාව තේරුම් ගන්න. මේ තරම් දුක්ඛදායක වටපිටාවක් ජීවිතයේ සන්තක කරගෙන දුක උඩ පිහිටලා දුක කියන එක තමන්ගේ ජීවිතයේ වෙලා ඉඳගෙන තව නිවනක් හොයන්න යන්න එපා. මේ දුක්සහගත පැවැත්මෙන් මිදීමම නිවනයි කියලා දකින්න. දැන් අද මේ සිද්ධාන්තය තමන්ගේ ජීවිතේ නේද? ඔය කියපු විස්තර ටික අපේ ජීවිතේ තියෙනවද නැද්ද හැමෝගෙම? එතකොට ඕගොල්ලෝ අනේ අපි ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා නේද කියලා දුක මෙනෙහි කරන්න ඕනේ නැහැ. දුක්ඛ සත්‍යය කියනකොට මේ අපේ ජීවිතය කියලා දකින්නයි තියෙන්නේ. ඔයගොල්ලන්ගේ ජීවිතයට නම. දැන් අපි මේ දුක්සහගත ලෝකේ ඇති උනේ කොහොමද කියලා පොඩ්ඩක් හොයමු. යමක් නැති කරන්න තියෙන එකම දේ තමයි ඒදී ඇතිවෙච්ච ක්‍රම හොයලා ඇතිවෙච්ච ක්‍රමේ වහන එක, ක්‍රමේ නවත්තන එක. යම් හේතුවක් නිසා නම් ඵලයක් උපදින්නේ. ඵලය උපදින ඒ හේතුව නැතිකොලොත් එබඳු ඵලයක් උපදින්නේ. බෞද්ධ දර්ශනයෙම කියලා දෙන්නේ ඒක. අද මේ දුක වුණාට දුක ඇති කරපු හේතුව ඕගොල්ලෝ හඳුනා නොගත්තොත්
දුකයි දුකයි කිය කියා දුක තුලම වාසය කරන්න වෙනවා මිසක දුකෙන් එතර වෙන්න ඕනේ කියන අදහසින්ද දුක තුලම දඟලන්න වෙනවා මිසක දුකෙන් එතර වෙන්න බෑ. දුක ඇති වෙච්ච හේතුවක් තියෙන ඒ හේතුව හරහායි එළියට යන්න තියෙන. ඒ හේතුව නිසා හටගත්ත ඵලය තුල ඉඳගෙන දුකේ නිස්සාරණයක් නැහැ. එතකොට අපි දැන් දුකට හේතු ටික නැත්තම් අපේ ලෝකේ හැදුන හැටි මේ වහල් මනසක් ඇදිලා දුක් විඳින්න වෙච්ච අපේ ජීවිතය හැදුන හැටි ඉගෙන ගන්න වාගම. මෙහෙම අපේ ජීවිතේ මේ තැනකට වැටුනේ මේ තැනකටපත් උනේ කොහොමද කියන කාරණාව. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දුකට හේතුව තණ්හා. ඒක වචනේ නෙමෙයි අපි ජීවිතෙන් දකින්න ඕනේ මේ සිද්ධියයි කියලා. තණ්හාව කියලා මතක් කළා. ඒ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? මේ වචන හරි වටිනවා. මේ වෙල ලොකු අර්ථයක් කියනවා. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමනා නිවිසති. රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමනා නිවිසති. ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය මෙන්න මේ වගේ මේ ආයතන ටික නිසාමයි තණ්හාව උපන්නේ. ඒ ආයතන ටික ඇසුරු කරගෙනමයි තණ්හාව පවතින්නේ. ඒ නිසයි දුක. දැන් අපි නිරෝධයටයි මාර්ගයටයි යන්න ඉස්සෙල්ලා, ඒ කියන්නේ ලෝක නිරෝධයටයි ලෝක නිරෝධ ගාමනේ ප්‍රතිපදාවට යන්න ඉස්සෙල්ලා මේ ලෝකේ ඇති වෙච්ච හැටි හොඳට බලමු. ඔබත් මමත් කර්මානුරූප මේ ලෝකෙට උපදිනකොට ඒ අපි හැමෝටම ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ආධ්‍යාත්මික ආයතන හයක් ලැබුණා. ඒ ආයතන හයට ගෝචර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධම්ම කියන බාහිර වටපිටාවකුත් ලැබුණා. ඒත් ඔබටත් මටත් අද ජාති ජරා මරණ දුක ගෙනත් දෙන මේ ලෝකය ඒ ප්‍රතිසන්ධි වශයෙන් පැමිණෙන ආයතන ටිකේ තිබුණේ නැහැ. එදා තිබුණේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්්‍යත ස්කන්ධ ටික. මෙන්න මේක හොඳට ආගන්න කියලා කියන්නේ ඒ ඇහැට අයිතිකරුවෙක් හිටියේ නැහැ. ඒ රූපේට අයිතිකරුවෙක් හිටියේ නැහැ. මේ ආයතන හයටම අයිතිකරුවෙක් හිටියේ නැහැ. ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න ස්කන්ධ ටිකක් තිබුණේ. ඒ ස්කන්ධ ටිකේ ලක්ෂණය තමයි සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්්‍යත ධර්මයක් තිබුණේ. ඒ වගේම ඒ උපත් වශයෙන් පැමිණෙන ස්කන්ධ ටිකේ රන් රිදී මුතු මැණික් ආදී වටිනා කියන කිසිදු වස්තුවක් ඒ තුල තිබුණේ නැහැ. අප්‍රණිහිත ලක්ෂණයක් ඒ තුල තිබුණේ. රාග දේශ මෝහ වශයෙන් ඇසුරු කටයුතු ඇසුරු කළ හැකි කිසිවක ආයතන ටිකේ තිබුණේ නැහැ. ඔබත් මමත් උපත්ති වශයෙන් එනකොට එතන තිබුණේ ප්‍රභාස්වර මනසක්. ප්‍රභාස්වර මිදම්බික්ක වේ චිත්තං මාන මේ සිත ස්වභාවෙම ප්‍රභාස්වරයි. තංචකෝ ආගන්තුකේහි උපක්කිලේසෙහි උපක්කිලිට්ටං. බාහිර උපක්ලේශයන් ටික 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 එකතු වෙලයි
අද මේ ලෝකෙ අපිට හැදිලා තියෙන්නේ. ඒක අපි මේ විදිහට පොඩ්ඩක් බලමු. පින්වතුන්ට ඇහැක් හම්බුණා. හැබැයි ඇහැ මේ මම කියලා හිතන්න පුළුවන් සිහි කරන්න පුළුවන් ගතියක් ඒ ඇහැක තිබුණේ නැහැ. පෙනීම් කෘත්‍ය වෙන ඇහැක් තිබුණා. ඒ ඇස් ඉදිරි පිටට ආපු රූප තිබුණේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් හැදුණු වර්ණ සටහන. උදාහරණයක් හැටියට කිව්වොත් ටීවී එකේ ඩිස්ප්ලේ එකේ පතිත වෙන රූපය දිහා බලන්න. ඔයගලන්ට රූප පේනව නේද? ඒ රූපවල සත්‍ය පුද්ගලයෝ ඉන්නවද? ටීවී එකේ ඕනනම් ගිහිල්ලා බිඳලා බලන්න පොඩ්ඩක් ස්ක්‍රීන් එක. ටීවී එකේ ඩිස්ප්ලේ එක පැත්ත හොඳට බලන්න. හොඳට රූප ගතියට හිත තබන තමන්ට තේරෙන දෙයට නෙමෙයි. ඒ පෙනෙන රූප ටික ගත්තාම චිත්‍ර මාත්‍රයක්, වර්ණ සටහන් මාත්‍රයක්, රූපයක් විතරයි නේද? මොන විදිහද? එහෙම නැත්නම් රන් රිදී මුතු මැණික් වගේ වස්තු තියෙනවද? නමුත් එබඳු ලෝකයා වටිනවා කියලා හඳුනන රූප ඒකේ ඩිස්ප්ලේ වෙනවා නේ. එතකොට උපත් වශයෙන් අරගනාවේ මම කියන හැඟීමෙන් සිහි කරන්න පුළුවන් කමක් නැති ඇහැට අයිතිකරුවෙක් නැති ඇහැක්. ඉබඳු ඇස් ඉදිරිපිටට ආවේ හැම වෙලාවෙම චිත්‍රයක්. එහෙම නැතිනම් ටීවී එකේ පෙනෙන රූපිබඳු රූපයක්. උතෙන්ද කියනවා චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා කියන ටික උතන තියෙන්නේ ස්කන්ධ ටිකක් විතරයි. කෙලෙස් නැහැ, කර්ම නැහැ. එතකොට කිසිදු කෙලෙසයක්වත් කර්මයක්වත් නැහැ. රාග, ද්වේෂ, මෝහ කිසිදු අකුසලයක් නැහැ. අලෝභ, අද්වේෂ, අමෝහ කිසිදු කුසලකුත් නැහැ. පෙනීම මාත්‍රයක් විතරයි. උතන තමයි දිත්තේ දිට්ඨමත්タン කියලා බෙන්නේ. බුදුරජාණන් ඔන්න ඔය වගේ හිස් ඉඩමක් විතරයි යෝකේ තිබුණේ. ওই ඉඩමේ කිසිවක් වගා කරලා තිබුණේ නැහැ. කිසිදු භෝගයක් නැහැ. ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව ඇසුරු කරපු වර්ණ සටහන් ටිකක් ඇස් ඉදිරි පිටට එනකොට ඔබේ ඇහැට පෙනෙන වස්තුවේ ඇත්ත ඇති හැටි නොදන්නාකම කියන එකම ධර්මතාවය විතරයි ඔබ සන්තකව තිබුණේ. ඒ නොදන්නාකම නිසා පෙනෙන දේ අරඹය ඔබේ පැත්තෙන් හිත මෙහෙව්වා මේක රත්තරන් නේද, මේ රත්තරන් ගොඩාක් වටිනව නේද කියලා. පෙනුණු දේ පෙනෙන දෙයට ගොඩාක් වටිනවා කියලා ඔබ හිතුවහම ඔබ හිතපු එකත් ඒ දෙකම එකට එකතු කරලා එකතු වෙලා අපේ සිතින්ම දැනගත්ත රත්තරන් කියලා දෙයක් තියෙනවා, ඒක වටිනවා කියලා දැනුමක් ආවා. දැන් මේ රත්තරන් නිර්මාණය වෙන්නේ තනිකර වටිනා රත්තරන් කියන ටිකක් ඇස් ඉදිරි පිටින් ඇහැට එහැම් පැත්තෙන් තිබිලා නෙමෙයි. පෙනෙන රූපේ විතර ටීවී එකේ පෙනෙන රූපේ වගේ රූපේ පෙනුනේ ඒ පෙනෙන රූපේ ඇත්ත නොදන්නාකම නිසා. මේකට කියන්නේ රත්තරන් මේක ගොඩාක් වටිනව නේද කියලා වටිනාකම හිතෙන් වටිනාකම ආරෝපණය කරගත්ත මනසින් ඔබ ඒ දිහා බැලුවාම ඔබට තේරුණා ඒ පෙනෙන දේ හරි වටිනවා වගේ තැනකින් තමයි පෙවුනේ. එබඳු විදිහට තමයි ඔබට දැනුමක් ඇති වුණේ. ඔන්න දැනුමක් ඇති වුණා. ඊට පස්සේ කනබුන සතර මහා
කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයක සටහනක් තමයි ඇස් ඉදිරිපිටට ආවේ. ඒ රූපේ නොදන්නා කම නිසා ඒ රූපයට සත්පුද්ගල භාවයෙන් හිතුවා. මේ මගේ දරුවා නේද කියලා හිතුවාම ඒ පෙනෙන දෙයට තමන් හිතපු ටිකත් එකතු කරලා ඒ රූපය දරුවා කියලා දැනුමක් ඇති වුණා. මේ විදිහට ආයතන ටිකට හම්බෙන දෙයට කැමැත්ත ඇති වෙන විදිහට, දෘෂ්ටිය ඇති වෙන විදිහට හිතනකොට අපිට ජීවිතේට નિરાයාසයෙන් අත්දැකීමක් එකතු වුණා. පෙනෙන පැත්තේ බොහොම වටිනා දේවල් තියෙනවා, සත්ව පුද්ගලයෝ ඉන්නවා කියන දැනුමක් තමයි අපි ගාව ඇති වුණේ. තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව. දැන් අපිට තේරෙන්නේ දැකපු පැත්තේ, දකින පැත්තේ වටිනා කියන දේවල් තියෙනවා වගේ පෙනෙන්නේ, දැනෙන්නේ. ඒ තමන් හදාගත්ත කර්ම භවයට විපාක හැටියට, ඒ කර්මයට විපාකයක් හැටියට බාහිර ආයතන ටික වටිනා දේවල් තියෙනවා වගේ ඔබට දැනෙනවා. මේක හොඳට මතක තබා ගන්න. මේ සත්වය පුද්ගලය කියලා ඔබටයි පෙනෙන්නේ. මෙහි බාහිර වස්තු රන් රිදී මුතුමෙනික් වටිනවා කියලා ඔබටයි පෙනෙන්නේ. ඔබ කිව්වොත්, ඇහුවොත් මේ ලෝකෙ කොහෙද තියෙන්නේ, මේ මෙහෙ තියෙන්නේ කියනවා. සත්වය පුද්ගලය, ඔව් මේ ඔක්කොම සත්වය පුද්ගලය, වටිනා කියන දේවල් තියෙනවා, ඔව් මේ ඔක්කොම වටිනා කියන දේවල් කියලා ඔබ කියයි. ඒක වැරදි නෑ. හරි, ඔය ඔබේ කර්මයට විපාකයක්, ඔබට යොම පෙනෙන්නේ. හොඳට මතක තබා ගන්න. හැබැයි ඔය විදිහට මේ වස්තු ටික වටිනවා කියලා පෙනෙනකම, මේ වස්තු සත්වය පුද්ගලයෝ කියලා පෙනෙනවා පෙනෙනකම ඔබ උපත්ති වශයෙන් මේ ලෝකෙට අරගෙන ආවේ නැහැ. හිස් වූ ආයතන ටිකක් විතරයි තිබුණේ ඔබට. ඒ ආයතන ටිකට කෙලෙස් කර්ම ටිකක් එකතු වුණාම ඔබට දැන් මේ සතර මහා ධාතු පැත්ත පෙනෙන්නේ මෙහෙම. දැන් මේ ලෝකේ හැදුනේ අර උප්පත්ති වශයෙන් හටගත්ත ඊටමට තණ්හා උපාදාන කියන ගති ටික එකතු කිරීමෙන් විතරයි. එච්චරයි එකතු කළේ. ඇහැට පෙනුණු දේ පෙර කර්මයට විපාකයක්. දැන් වර්තමානයේ කළේ ඒ පෙනෙන දෙයට කැමැත්තෙන් බලන එක විතරයි. නැත්තම් සත්‍ය පුද්ගලයෙක් කියලා ඔබ ඉදියේ බලපු එක විතරයි. ඔච්චරමයි එකතු කළේ. තණ්හා උපාදාන කියන ගති දෙකේ බැලුවාම ඔබ තුලම දැනුමක් හටගත්තා. කොහොමද මේ රූපය වටිනවා, මේ රූපේ කෙනෙක් කියලා ඔබ තුල මිම්මක් ඇති වුණා. දැන් ඔබේ මිම්මට අනුව ඔබට පෙනෙනවා මේ ලෝකේ මිනිස්සු ඉන්නවා, සත්ත්වයෝ ඉන්නවා වගේ. නමුත් අපි කවදාවත් දන්නේ මට නේ මෙහෙම පෙනෙන්නේ කියලා. අපිට හිතෙන්නේ පෙනෙන දේ ඇත්තයි කියලා. උමාවක් කිව්වොත් ගින්න කියන්නේ පවිටුයි. පවිටු ස්පර්ශයක් තියෙන. ඒ පහන් දැල්ල දකිනකොට පළඟැටියට හිතෙනවා මේක හොඳයි කියලා. පළඟැටියට හිතෙන්නේ. පළඟැටියට තේරෙන්නේ මේ පහන් දැල්ල කියන්නේ පවිටු ස්පර්ශයක්, ඒක හොඳයි කියන ගතිය මට නේ පෙනෙන්නේ කියලා තේරෙන්නේ. තමන්ගේ මනසේ තියෙන ගැටියට තමන්ම රැවටෙනවා. ආ එහෙනම් පහන් දැල්ල හොඳයි තමා කියලා පයින්නවා. පහන් දැල්ල හොඳයි කියලා පළඟැටියටයි තේරෙන්නේ. පැත්තක තියෙන්නේ පිච්චෙන ගින්දර කියලා අපිටයි පේන්නේ. පළඟැටියට යම් වෙලාවක තේරුණා මේක දකිනකොට මේක ලස්සනයි කියන අදහස මට නේ හිතෙන්නේ. මට හිතුණට එතන තියෙන ගින්දරනේ කියලා බලාගන්න පුළුවන් නෝ පයින්නවද? පයින්නේ නැහැ. ඒ වගේ මේ රූපේ දරුව කියලා මට පෙනෙන්නේ. එතකොට මේ රූපේ අම්මා තාත්තා දුව පුතා කියලා මට පෙනෙන්නේ. මගේ කර්මයට විපාකයක් හැටියට. මේ රන් රිදී මුතුමැණි ගොඩාක් වටිනවා කියලා මට පෙනෙන්නේ. කියලා අපි දැනගත්තු ගොඩාක් වටිනායේ වටින දේවල් බාහිර තියෙනවා කියලා අපි කවදාවත් කියන්නේ. බාහිර දේවල් ගොඩාක් වටිනවා, බාහිර
සත්‍ය පුද්ගලය ඉන්නවා කියලා අපිට පෙනෙනවා කියලා දන්නවා. මෙහිම පෙනෙන කමටයි ලෝකේ කියලා කියන්නේ. ඔය පෙනෙන කම හැදුනේ මොකක් නිසාද? මේ ලෝකේ හැදුනේ මොකක් නිසාද? මට මෙහිම පෙනෙන කම හැදුනේ මොකක් නිසාද? පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන ගති දෙක එකතු කිරීම විතර ඒකයි දුකට හේතුව තණ්හාව කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ. මම ඔයකොට උපමාවක් ඔයාලට කියන්න. සමහර ප්‍රේතයෝ ඉන්නවලු එයාගේ කර්මයට වතුර තියෙන තැන ලේසර වගේ පෙනෙන්නේ. මේ ඒ වතුරම අනිත් කෙනෙක් බැලුවාම වතුර බොන්න පුළුවන්. දැන් කර්මයට සමහර ප්‍රේතයෝ බැලුවාම එයාගේ කර්මයට ලේසර වගේ පෙනෙන්නේ. එතකොට අපි විඳින්නේ තියෙන දේ නෙමෙයි අපිට පෙනෙන විදිය නේද? අපේ ජීවිතේ සැප දුක් විඳින්න තියෙන මාධ්‍ය අපේ ආයතන ටිකනේ. මෙතන වතුර තියෙන තැන ලේ සරව වගේ ඔබතුමාට වතුර පෙනෙන්නේ. ඔබතුමාට වතුර බිව්ව හැකි. ඒ වතුර බොන එකට මෙබෙනකොට අර පෙරේතයාට පෙනෙන්නේ ලේ සරව වගේ. එයා කිට්ටුවත් වෙන්නේ ගඳයි කියලා. එතකොට එකම දේ පෙනීම මත වෙනස් වෙලා. ඒ වගේ ඔබට මේ රූපයේ පෙනෙන්නේ දරුවා වගේ. ඔබට නුවණින් බලන කෙනාට ඒ රූපයේ පෙනෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු පටවියාපෝ තේජෝ වායුව කියලා සතර මහා ධාතු යුක්ත රූප මිටිය. හැබැයි ඔබේ කර්ම විපාකෙට දැන් ඔබට පෙනෙන්නේ දරුවා වගේ. ඊට පස්සේ මේ රූපය විපරිණාම වෙනකොට මට පෙනෙන්නේ හේතුගෙන් හටගත් සතර මහා ධාතු රූපයේ හිරුණා කියලා. ඔබේ කර්මයට පෙනෙන්නේ අනේ දරුවට මෙහෙම දෙයක් වුණා නේද කියලා. ඔබට පෙනෙන විදිහට ඔබ විඳින්නේ. එතකොට හොඳට මතක තබා ගන්න අපි මේ ලෝකේ හැදුවිලා ලෝකේ අපි හදාගත්ත එකක් කියලා අපි කවදාවත් දන්නේ නැත්නම් අපිට හිතෙන්නේ ඇත්තටම දරුවෝ ඉන්නවා, දෙමව්පියෝ ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා, ඇත්තටම රන් රිදී මුතු මැණික් තියෙනවා කියලා පළඟැටිය වගේ අපි මේ සතර මහා ධාතුවේ පැත්තටම පයින්නවා. උදාහරණයක් ගත්තොත් මේ ෆයිල් කවරේ සුදු පාට. මන් නිල් පාට කණ්ණාඩිය දාගත්තොත් දාගෙන මෙහෙදී හැ බැලුවොත් මට නිල් පාටට පෙනේ. මේ පෙනෙන්නේ මගේ කණ්ණාඩියේ පාට නේද? මම නිල් පාට අයින් කරන්න කියලා මෙහෙ තින්ත ගෑවට ෆයිල් එකේ තින්ත ගෑවට හරියයිද? නෑ. ඒ වගේ හොඳට මතක තබා ගන්න මේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙනවන මේ හිතේ පාට වැටිලා ඔබ ගාව තියෙන රූපං අත්තුතෝ සමුනුපස්සති රූපී ආත්ම වශයෙන් දක්න උපාදානේ කියන ගතියේ ඡායාව තමයි මේ රූප ටික පුද්ගලෙක් වශයෙන් පෙනෙන කම. ඔබේ මනසෙ තියෙන මේ ඡායාව අයි නොවුනොත් වස්තුවක් සත්‍යයක් කියලා පෙන්නන කම ඔබේ මනසෙ තියෙන ගතිය අයින් කර නොගත්තොත් ඔබට පෙනෙන්නේ මේ රූප ටික සත්‍ය පුද්ගලයෙක් ඉන්නා වගේමයි. ලෝකේ ඔය ලෝකයේ හැදුවේ මේ තණ්හා උපාදන්න කියන ගතියෙන්. ඒ තා ඔබ මොන ධර්මයක් කතා කළත් මොන භාවනා කළත් ඔබ ලෝකයේ හැදුන හැටි දන්නේ නැහැ. මේ ලෝකේ ඔබට ඇත්තම වෙලා එතකොට ඇත්තටම මිනිස්සු ඉන්නවා, සත්‍යය ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියලා හිතන්නේ. ඉන්න අය එක්ක බොහෝම පරිස්සමෙන් කටයුතු කරන්න වෙනවා. ඉන්න අය එක්ක ඇලෙනවා, ගැටෙනවා, බැඳෙනවා. නමුත් යම් වෙලාවක ඔබ දැක්කොත් මේ විදිහට පෙනෙන්නේ මට නේද කියලා. මෙතනදී මේ ද්‍රව්‍ය කාරණා එහෙම් පිටින්ම ගන්න එපා මේ ලෝකෙ කියන තැනට. ලෝකෙ කියන්නේ ඔබත්ම සැප දුක් විඳින තැන. ඒ ලෝකෙට උපමාවක් කියන්න මම හැබැයි ඉනාවේ දන්නේ දාවෙන්න එපා. පුළුවන් නම් තෝරලා කියන්න ඕනේ. අපේ අම්මා ඉන්නෝනේ. අපේ අම්මගේ වයසයි මගේ වයසයි දෙකම එක සමානයි. අපේ අම්මගේ උපන්දිනේ මගේ උපන්දිනේ එක දවසේ. එතකොට ඕගොල්ලෝ සමාහයට හිතන්නේ ඕගොල්ලන්ගේ අම්මා තාත්තා ඕගොල්ලන්ට වඩා අවුරුදු 20ක් 20 ගානක් ගොඩක් වැඩි මල් කියලානේ. ඒ කියන්නේ අම්මා තාත්තා ඉන්නේ හින්දා පස්සේ තමන් උපන්නේ කියලානේ. නමුත් අපේ අම්මයි තාත්තයි දෙන්නම මගේ වයසේ. අන්න එතනකින් මම මේ ලෝකේ කියන්නේ.
ද්‍රව්‍ය කාරණාවට නෙමෙයි. ඒ කියන්නේ දරුවෙක් හැටියට මාව බිහි කරන්න ඉස්සෙල්ලා ඒ දෙන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නෙමෙයි. මම උපන්න දවසේ ඒ කාන්තාව අම්මා කෙනෙක් වුණේ. ඒ පුරුෂයා පියෙක් වුණේ මම උපන්න දවසේ. එතකොට මගේ අම්මගේ ඉපදීම තාත්තගේ ඉපදීම මගේ ඉපදීම එක දවසේ සමානයි වයස. එදා තමයි මට මවුමළු දුක ජීවිතයකට උරුම වුණේ. එයාට දරුවා මැරෙන දුක ආරම්භ වුණේ. සාමාන්‍ය ලෝකගත්තු. අපි හිතන්නේ අම්මල තාත්තලා හිටියා ඒ ඉන්න අම්මල තාත්තල ගාව අපි උපන්නා කියලා. නේද? ඔගලගේ අම්මලගේ තාත්තලගේ ඔගලගේ වයස සමාන නැද්ද? සමානද නැද්ද? ඈ? ඇත්තටම දරුවෙක්ව බිහි කළ නිසා නේද එයා අම්මා කෙනෙක් උනේ? එතකොට මව් පදවියේ ඉපදීමත් දරුවගේ ඉපදීමත් එක දවසේ නා. අන්න ඒ වගේ ඒ කියන්නේ ස්කන්ධ ටිකකින් නෙමෙයි මම මේ කියන්නේ. ඔබට මේ රූපය අම්මා වෙච්ච නිසා නේද ඒ රූපය විපරිණාම වෙන දවසට අනේ අපේ අම්මා දැන් ලෙඩ වෙලා අපේ අම්මා දැන් ගොඩාක් වයසයි අපේ අම්මා නැති වුණා කියලා අඬන්නේ ඒ රූපമിതി විපරිණාම වෙනකොට ඔබට ඒ රූපമിതി අම්මා නිසා නේද? ඒ රූපය දිරනකොට ලෙඩ වෙනකොට ඒ දිරනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට මවුමළු දුක විඳිනවා නම් ඒ වගේම මේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා ඔබට පෙනෙන සිද්ධියටයි මම කියන්නේ ලෝකය කියලා. ඔබ සැප දුක් විඳින්නේ ඔබට පෙනෙන විදියටයි. ඒ වගේම මේ ශරීරයේ මම කියලා ඔබටයි පෙනෙන්නේ. ඒ හින්දා මේ ශරීරයට මොන හරුණුත් අනේ මම දැන් ලෙඩ වෙලා නේද? මම දැන් මහලුයි නේද කියලා කියන්නේ. මේ ශරීරයේ මම විදියට පෙනෙනකම මේ රූප ස්තව සත්‍ය පුද්ගලය කියලා පෙනෙනකම මේ වටිනවා මේක දියමන්ති ගොඩක් වටිනවා මේවා සල්ලි කොල මේවා මෙච්චර වටිනවා කියලා ඔබටයි පෙනෙන. ඔන්න ඔකට තමයි ලෝකෙ කිව්වේ. හැබැයි මේ පෙනීම හැදුනේ කොහොමද කියන එක හොඳට මතක තබා ගන්න. ඔය ඔහොම ඔබට පෙනෙනවා නම් ඒ පෙනීම හේතු ප්‍රත්‍යයයි. හේතුකින් හැදෙන්නේ. ඒ පෙනීමට හේතුවක් තියෙනවා අනිවාර්යෙන්. අපි මෙච්චර කාලෙ හිතාගෙන ඉන්නේ ගෙඩි පිටියම අම්මා ඉන්නේ හින්දා අම්මා ඉන්නවා කියලා පේනවා. රත්තර වටිනා වස්තු මුදල් තියෙයි කියලා එකක් ලෝකේ තියෙන හින්දා වටිනා මුදල් තියෙනවා කියලා අපිට පේනවා කියලානේ. නෑ ඊට වඩා බුදුරජාන් වහන්සේ පහළ වුණේ වෙනස් දර්ශනයක් කියලා දෙන්න. ওই විදිහට දකින්නේ දකින්න එකට තමයි ඒ කියන්නේ බාහිර මුදල් වටිනා මුදල් තියෙනවා ඒක අපි දකිනවා. තව සත්‍ය පුද්ගලයෝ ඉන්නව ඒව අපි දකිනවා කියලා දකින ක්‍රමයට තමයි අනාර්ය දර්ශනය කියලා කියන්නේ. ඕක තමයි ලෝකේ වහල් මනස. නමුත් ওই සිද්ධියම තමයි. හැබැයි ඒක හේතු ප්‍රත්‍ය බව පෙන්වන බුදුරජාන් වහන්සේ පහළ වෙලා පෙන්ව වටිනාම දේ තමයි මුළු ලෝකෙටම මේ ලෝකෙ පෙනෙනකොට තව සත්‍ය පුද්ගලයෝ පෙන්වන්න නෑ කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඊට පස්සේ මෙහෙම පෙනෙනකම ඇති උනේ ඔබටයි. උදාහරණයක් ගත්තොත් මගේ අම්මා මට අම්මා මිසක ඔගලන්ට අම්මා වෙන්නේ නැහැ. ඒ රූපී හිරණ දවසට මම මගේ අම්මා මැරුණා නේද කියලා අඬයි. ඔගොල්ලෝ කවදාවත් අඬන්නේ නැහැ. මගේ ලෝකේ හැදිලා තින්නේ එහෙම. මට ප්‍රිය විප්‍රයෝග දුක්ඛේ එන්නේ. මට අප්‍රියහ සංප්‍රයෝග දුක්ඛේ එන්නේ. මගේ ලෝකේ මට එහෙම පෙනෙන මට ඒ රූපය අම්මා කියලා පෙනෙනවා. ඉතින් ඒ රූපය තියෙන දේ පෙනෙනවා නම් ඕගොල්ලෝ ඔක්කොටම අම්මම පෙනෙන්න ඕනේ. නමුත් ඒ රූපේ විපරිණාම වෙනකොට මම විතරක් මවමළු දුක විඳිනවා. ඕගොල්ලෝ විඳින්නේ නැහැ මවමළු දුක. ඔගොල්ලෝ කවුද ගෑනු කෙනෙක් මැරිලා සමාජයට ගණන් ගන්න දෙයක්වත් නැහැ. නමුත් මම මවුමල දුක විඳින්නේ අම්මා හිටපු හින්දා නම් මගේ ලෝකේ නැතුව බාහිර තිබුණු ලෝකයක් නම් ඕගලන්ට මවුමල දුක එන්න ඕනේ. නමුත් මම මවුමල දුක විඳින්නේ මට ඒ රූපമിതി අම්මා හැටියට පෙනෙන හින්දා.
එතකොට මම හොඳට ධර්මයේ නැති කාලේ අම්මා ඉන්න හින්දා මට අම්මා ඉන්නවා කියලා පෙනෙනවනේ කියන තැනක සාධාරණ කරගෙන හිටිය මට දුකෙන් නිදහස් වෙන්න බෑ. බුදුහාමුදුරු ලෝකෙ පහළ වුණේ ඕක යනි පැත්ත පෙන්න. මේ මේ මම අද පෙන්වන තාක්ෂණය මේ ක්‍රමවේදය ඉගෙන නොගත්තොත් කවදාවත් හීනකින්වත් හිතන්න එපා නිවන කියන එක ලෝක නිරෝධයක් ගැන වෙන තැනක් නෑ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ අම්මා නෑ කියන්න නෙමෙයි, ඇත්ත මේ රූපේ අම්මා තමයි. ඒ නිසා ඔබට මවුමල දුක විඳින්න පුළුවන්. ඔබට ප්‍රිය ප්‍රයෝගයේ දුකක් එන්නේ අම්මා ඉන්නේ හින්දා. හැබැයි ඔබ දන්නව නම් ඔය රූපය අම්මා කියන එක හැදුන හේතුව ඔබ අඬන්නේ නැහැ, ඔබ ලැජ්ජ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් යුක්ත කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියතත් සම්මස්න හර තියෙන කුණු පොකටස් ටිකකින් යුක්ත රූප මිටියක් ඇස් ඉදිරි පිටට ආවේ. ඒ රූපය ඇත්ත නොදන්නා කම නිසා ආදරේ සෙනෙහස කියන තණ්හාව කැටිවිච්ච ගති ටිකකින් සත්ව පුද්ගල දෘෂ්ටියකින් මේ සත්වයෙක් මේ මගේ අම්මා නේද කියලා බලන දෙයට මම හිත මෙහෙවු ටික විතරයි කළේ. තණ්හා උපාදාන කියන ගති දෙක පෙනෙන ටික බාහිර උපකාරයෙන් ලැබුණා. අම්මා ගොඩාක් හොඳයි, මේ හැබැයි මගේ අම්මා කියන ගති දෙක විතරයි මම මගේ පැත්තෙන් එකතු කළේ. ඊට පස්සේ මං ගාව ඒ කර්මයට ඒ තණ්හා උපාදානට විපාකයක් හැටියට සකස් වුණා. මට පේන්නේ දැන් ඒ රූපේ අම්මා වගේම මට පේන්නේ. එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ බාහිර මිනිස්සු සත්ත්ව පුද්ගල යාන වාහන කියලා පෙන්වන්නකම තමයි ලෝකේ. ඕක ඇත්ත වෙලා තමයි අඬන්නේ, වැළපෙන්නේ, ගහගන්නේ, බැනගන්නේ. මේ ලෝකේ ඔක්කොම පළඟැටිය වගේ පෙනෙන දෙයට පැනලා අපි ටෝච් එකක් ගැහුවොත් එළියක් ගැහුවොත් පළඟැටිය මෙරුව වගේ සත්තුන්ට එළිය වැටෙන තැනට පයින්නවා. අපිට මෙහෙම පෙනෙනකොට පෙනෙන සිද්ධියට අක්කල පයින්නවා අපි ඇත්ත වෙලා. මේ විදිහට පෙනෙනකම තමයි ලෝකේ. ඒ ලෝකේ බඹයක් වමන ශරීරයෙන් පණුවා කියලා පෙන්වුවේ ඔබටයි එහෙම පෙනෙන්නේ. ඔය පෙනෙන සිද්ධිය මේ ඔක්කොම සත්‍යය කියලා මට පෙනෙන්නේ. කෙනා කෙනා දකින්න පංච උපාදස්කන්ධ ලෝකයකට බණ කිව්වා. මේ පෝප්පේ කියලා මට පෙනෙන්නේ. ඊට පස්සේ පෙනෙන දේ ඇති වුණේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කු විඤ්ඤාණ තින්න සංගති පස්සු පස්සපච්චය වේදනා. ඔන්න සත්ව පුද්ගල නොවන කෙලෙස් නැති ස්කන්ධ ටික. වේදනාපච්ච තණ්හ, තණ්හාපච්ච උපාදාන. වේදනා තණ්හා කියන ගති දෙක විතරයි ඔයගොල්ලෝ එකතු කළේ. උපාදානපච්ච භව. ඔයගොල්ලන්ට හැදුනා බාහිර මිනිස්සු ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා කියන ගති ටික හැදුනේ. භවපච්ච ජාති. දැන් භවය නිසා ඔබට හොඳට ජාති ජරා මරණ දුක් විඳින්න පුළුවන්. දැන් ඔබට මේ විදිහට පේන ඔබට දුක් විඳින්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ තණ්හාව ඉතුරු නොකොට නැතිකොළො උපාදානය නැ, භවය නැ, ජාති ජරා මරණ නැ. ඇහැට පෙනෙන දෙයට තණ්හාව ඇති වෙන විදිහට හිත මෙහෙවන්නේ නැතුව උපන්න තණ්හාවක් තියෙනවා නම් ගෙවෙන නූපන් තණ්හාව නූපදින විදිහට හිත පුරුදු කරන්න ඕක ටිකක් බලන්න. ටික ටික උපාදාන ගතිය නැති වෙලා භවය කිවි. ඒ කියන්නේ සතර මහා ධාතු තියෙන තැන පුද්ගලය හැටියට පෙනෙන ඡායාව අතරේ මේ බාහිර ආයතන හය පැත්තේ වටිනා වස්තු තියෙනවා කියලා පෙනෙන ගතිය අතරේ. එදාටත් ඕගොල්ලෝ පණගැටිය වගේ මේ රූපේ පැත්තට පැනලා මේක බදාගෙන ගහමරා ගන්නෑ සතර මහා ධාතුවට.
ඔගොල්ලෝ මේ අපි ගහ අපේ ඇහැ වැරදිලා අපි ගහ මාරා ගන්නේ සතර මහා ධාතුට නෙමෙයිද? එතකොට තණ්හාව නැතිකලොත් දුක නැති වෙනවා. පෙනෙන්නේ අපිට තණ්හා උපාදාන නැති වුණොත් වෙන්නේ මොකද්ද? බාහිර පැත්තේ පුද්ගලියෝ පෙනෙනකම වටිනාකමට පෙනෙනකම අතහැරලා තියෙන. එදාට රූප ටික විපරිණාම වෙනකොට කැඩෙන දේ කැඩුණා නේද? විපරිණාමෙන් දේ විපරිණාම වුණා නේද කියන නුවණ මිසක රහතන් වහන්සේලා කියන්නේ අන්න ඒ බඳු මනසක් හදාගත්ත තැනට. තණ්හාව නැති කළ තැනට. උපාදානය නැති කළ කමට. අද ඔබට වටිනා වස්තුවක් පෙනෙනකොට තව සත්‍ය පුද්ගලයෙක් පෙනෙනකොටම හඳුනගන්න මගේ මනසේ ඡායාව කියලා. එතකොට පෙනෙන ඇහෙන දෙයට ආගන්තුකව පැමිණි උපක්ලේශයක් නිසායි මට මේ ලෝකෙ හැදිලා තියන්නේ කියලා ඔබට පෙනේ, ඔබට තේරෙයි. එතකොට මේ ලෝකයේත් ලෝක හදාගත් හැටි දෙකටම දෙකේම අයිතිකරුව බබයක් වුණ ශරීරය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ තණ්හා උපාදාන කියන ගති ටික ගෙවුනොත් දුකනේ මේ ලෝක නිරෝධය වෙනවා. ලෝකෙ මිදෙන්න පුළුවන්. ඊට පස්සේ පෙන්ව ආය මේ වරි වට්ටංගෝ මග්ගෝ ලෝක නිරෝධ ගාමනේ ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝක නිරෝධ කිරීමේ ප්‍රතිපදාවයි කියලා. මොකද්ද ආර්ය අෂ්ටාංග මාර්ගය? වෙන මුකුත් තුනේ දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන කියන ටික මෙනෙහි කරන්න. ඒ කියන්නේ ඇස් ඉදිරි පිටට පෙනෙන දෙයට තණ්හා උපාදාන වශයෙන් හිත හසුරපු නිසා නේද මට මේ විදිහට පෙනෙන කම හැතුනේ, ඇති උනේ. ඒ හින්දා නේද මට මේ වගේ දුක් විඳින්න වෙන්නේ? දුකයි දුක්ඛ සමුදය දෙක. ඒක උත්තරේම බලන්න. ඈත් රූපය, ඇහැට රූපයක් පෙනෙන තැනක වටිනාකමෙන් බලපු හින්දා මේ බඳු රූප වටිනවා කියලා දැනුමක් මට ඇති වුණා. ඒ හින්දා මට දැන් පෙනෙන්නේම මේ 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 වස්තු වටිනවා වගේ. එතකොට දන්නවා ඒ මට වටිනාකමට පෙනෙන දේවල් කැඩෙනකොට බිඳෙනකොට මට දුක වෙනවා. ඒ වගේම සතර මහා ධාතුන් යුක්ත රූප ඇස් ඉදිරි පිටට ආවේ රූපං අත්තු සම්පස්සති. රූපේ ආත්ම වශයෙන් හිතන කම විතරයි, මේ කෙනෙක් පුද්ගලයෙක් කියලා හිතන කම විතරයි අපි කළේ. පෙනෙන දෙයට හිතුවාම පෙනෙන දෙයට පුද්ගලයෙක් කියලා හිතුවාම අපි තුල මේ රූප කෙනෙක් කියන ගතිය නිර්මාණය වෙනවා. දැන් ඒ ගතියට පෙනෙන්නම කෙනෙක් අපිට. මම කිව්වේ ඔගලන්ට තර්ක විතර්ක අවශ්‍ය නැහැ. ගොඩාක් දුර යන්න ඕනේ නැහැ. ටීවී එක දිහාම බලන්න. ටීවී එකේ ඉන්න මිනිස්සු ලෙඩ වෙලා, මැරිලා, එතකොට කරදර වෙලා ඇති වෙන දුක් ඔයගලන්ට ඇවිල්ලා නැද්ද? ප්‍රිය විපයෝග දුක් ඇවිල්ලා නැද්ද? අප්‍රිය සංපයෝග දුක් ඇවිල්ලා නැද්ද? ඒ දුක් දුක්ඛ සත්‍යයට අයිති නැද්ද? අයිති. ඒ දුකයි මේ සැබෑ ලෝකෙන් එන දුකයි දෙකක්ද? එතන සත්‍ය පුද්ගලෝ නැති තැනක අපිට සත්‍ය පුද්ගල භාවයක් මවාගෙන අපි දුක් විඳලා තියෙන අද කළා තින්නේ මේක. එතින්දිත් කළේ මොකද්ද? ඇස් ඉදිරි පිටට ආවේ සත්‍ය පුද්ගල නොවන රූපය. අපි ඒ රූපේ සත්‍ය පුද්ගලයේ කියන මේ රූපය සත්‍ය පුද්ගලයේ කියන
කමින් හිත මෙහෙවල බලපු එකට විතරයි කළේ. ඇහැට රූපයක් පෙනෙන තැනට ටීවී එකේ ඇහත් රූපය චක්කු විඤ්ඤාණ තුන්දෙනාගේ එකතු ස්පර්ශ ස්පර්ශිත වේදනාව කියන්නේ පෙනෙනවා කියන සිද්ධිය. ඒ තුල පුද්ගලියෝ සත්වයෝ වටිනා වස්තු මුකුත් නැහැ. පෙනෙනවත් එක්කම තණ්හාවෙන් අපි ඒ අරමුණ පිළිගත්තොත්, උපාදාන වශයෙන් පිළිගත්තොත්, ඒ කියන්නේ සත්වයේ කියන හැඟීම සිහි කරගෙන ඒ අරමුණ පිළිගත්තොත්, නැත්තම් ආ වටිනා වස්තුවක් රත්තරන් මැණික් කියන කමත් එක්ක වටිනාකමින් අරමුණ පිළිගත්තොත් අපි තුල ක්ෂණිකව මිම්මක් හැදෙනවා, භවය හැදෙනවා, මෙබඳු රූප වටිනවා, මෙබඳු රූපේ කෙනෙක් කියලා. ඊට පස්සේ තණ්හා උපාදාන ගති දෙක හැදුනට පස්සේ අමුතුයි මුකුත් කරන්න ඕනේ. දැන් මට පෙනෙන්නේම රූප පුද්ගලයෙක් වගේ. දැන් ටීවී එකේ තියෙන දැන් ඔබතුල උපාදාන ගති හැදිලා හින්දා ඔබට රූප පෙනෙන්නේම පුද්ගලයෙක් වගේ. දැන් ටීවී එක හොඳට චිත්‍රපටි බලන්න පුළුවන්, නාට්‍ය බලන්න පුළුවන්. මොකද ඔබට පෙනෙන්නේ පුද්ගලයෙක් වගේ. ඔබට ඒ රූපයේ පුද්ගලයෙක් වගේ පෙනෙද්දිත් රූපයේ යථාර්ථයේ පුද්ගලයෙක් නොවනකම් ඔබටයි පෙනෙන්නේ ඒ රූපයේ කෙනෙක් කියලා. ටීවී එක දිහා බලන ඔබටයි පෙනෙන්නේ ඒ රූපේ කෙනෙක් කියලා. ඔබට පෙනෙන දේ තියෙන දේද එතකොට? නමුත් ඔබ සැප දුක් විඳින ඔබට පෙනෙන මට්ටමෙන් නෙමෙයිද? ඔබට පෙනෙන හින්දා නේද ඔබ ජරා මරණ දුක් විඳින්නේ ආරමුණේ? දැන් බලන්න ඔබට සත්‍ය පුද්ගලෙක් කියලා පෙනෙන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන කෙලෙස් ගති දෙක එකතු වෙච්ච එක විතරයි ඔබගේ පැත්තෙන් වෙලා තියෙන්නේ. ඒක එකතු වෙච්ච ගමම්ම ඔබට දැන් පෙනෙන්නේ පුද්ගලෙක් හැටියට. උපාණි තිරේ දිහා බැලුවහම අහුවොත් අපිට කියන්න පුළුවන් සත්‍ය පුද්ගලෝ ඉන්නේ මේ බාහිරේ කියලා තමයි අත දික් කරන්න වෙන්නේ. මොකද කෙනා කෙනා අත දික් කරන්නේ කෙනා කෙනාට පෙනෙන විදිහට. එතකොට උපාණි තිරේ පැත්තෙත් ඔබතුමාට පෙනෙන්නේ පුද්ගලෙක් හැටියට. හැබැයි පැත්තක වෙලා හිටියොත් මට උපාණි තිරේ තියෙන රූපේ ඔබතුමා ඇසුරු කරන රූපයයි දෙක දෙපැත්තට මට බලන්න පුළුවන් නෝ. මට තේරෙයි දෙපැත්ත. මෙයාගේ ඇස් ඉදිරිපිටට ඇවිල්ලා තියෙන සත්ව පුද්ගල නොවන රූපය. මෙයාට පෙනෙනවා ඒ වුණාට එයාගේ කර්මයට. ඒ රූපයට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කරපු කර්මයට විපාක හැටියට එයාට පුද්ගලයෙක් හැටියට පෙනෙන කම ඇති වෙනවා. දැන් පෙනෙන මට්ටමටයි ඔබතුමා සතු දුක් විඳින මිසක තියෙන මට්ටමට නෙමෙයි. පෙනෙන දෙයට යොබතුමට ලෝකේ කියලා කිව්වේ. ওই ලෝකේ හැදුනෙත් ওই කෙලස් ටිකෙන්. ඒ විදිහමයි රූපවාහිනී තිරේ ආවේ ඇස් ඉදිරිපිට සත්ව පුද්ගල නොවන රූප වගේ මේ ඇස් ඉදිරිපිටට ඇවිල්ලා තියෙන සත්ව පුද්ගල නොවන රූප. දකින්නකොටම ශනිකෝ තණ්හා උපාදාන කියන ගත ටික මගේ මනසේ යෙදුනහම ඒකම අනිත් පැත්තට. පරාවර්තනය වෙන කෙලෙසෙම මට දැන් මේ පෙනෙන්නේ මට පෙනෙන්නේ මේ ඔක්කොම සත්ව පුද්ගලයෝ වගේ මට පෙනෙන්නේ. දැන් මම සතු දුක් විඳින්නේ මට පෙනෙන විදිහට. මම ඉතින් සත්ව පුද්ගලයෙක් ඉන්න හින්දා වැඩිය මුකුත් කතා කරන්නේ නැහැ. සංවරව කතා කරනවා. ඉතින් බොහොම පරිස්සමෙන් තමයි මම කටයුතු කරන්නේ. තව සත්ව පුද්ගලයෙක් ඉන්න නිසා මට අනිත් සත්‍ය පුද්ගලයෙක් ගනුදෙනු කරන්න වෙලා හින්දා, ඒක ඇත්තම වෙලා හින්දා මට මම ලොකු පරිශ්‍රමයකින් තමයි මේ පරිසරේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. නමුත් ඔබතුමා නිකන් හිතන්න මේ දර්ශනය මනසෙන් ගෙවුනොත් ඒ මනසට මොන සැහැල් මොන තරම් විවේකයක් හම්බ වෙයිද කියන එක. මේ කියන එක ඔගොල්ලෝ ප්‍රායෝගිකව කරලා බලන්න ඕන. ඕන තැනක ඕනෝය කියපු උපමාවල් අරගෙන සංසන්දනය කරලා බලන්න. මේ දැනුත් ටීවී එකේ ඩිස්ප්ලේ එකේ තියෙන රූපේ වගේ මේ තියෙන රූප ටික ඔක්කොම මංගාව කෙලස්
තණ්හා උපාදාන කියන පොඩි ගතියක් විතරම එකතු වෙලා තියෙනවා. තණ්හං ජනේති පුරුෂ, පුරුෂයා උපදවන්නේ තණ්හාව. මේ සත්‍ය පුද්ගලයා හදලා තියෙන්නේ තණ්හාව. දැන් මෙහෙම බලනකොට මට පේනවා ගොඩාක් අය ඉන්න සමහරට ඉන්න අයගේ නමුත් කියන්න පුළුවන්. ඕගොල්ලොත් බලන්න. ඕගොල්ලන්ට ගොඩාක් අය පෙනේ ඉන්නවා. හැබැයි හොඳට උපමාත් මේ මතක තබා ගන්න. මේ පෙනෙන කමටයි ලෝකෙ කිව්වේ. මේ පෙනෙන විදිහටයි, ඇහෙන විදිහටයි, ගඳ සුවඳ දැනෙන විදිහටයි, මගේ ආයතන ටිකට හම් වෙන මට්ටමටයි මම සැප දුක් විඳින්නේ. එතකොට මේ විදිහට පෙනෙනකම, මේ විදිහට ඇහෙනකම, ඇහෙනකම කිව්වොත් අපිට ඇහෙන්නේම දරුවගේ කටහඬ, අම්මගේ කටහඬ, අමරදේව මහත්තයා කටහඬ, අන්දාවාණේ කටහඬ කියලා ඕමුනේ අපිට ඇහෙන්නේම. මෙහෙම ඇහෙනකම, එහෙම නැත්නම් අසභ්‍ය වචනයක් ඇහෙන්නේම අපිට, හොඳ ගුණ කියපු වචනයක්, අසභ්‍ය වචනයක්. නමුත් ඒකත් බලන්න, දැන් මට මේ වචනේ අසභ්‍ය දෙයක්, මේ වචනේ මං ගැන හොඳ ගුණ කියන දෙයක්. නමුත් ඔය වචනේම සිංහල නොවන ජර්මන් හරි වෙන භාෂාවක කෙනෙකුට කිව්වොත් එයාට අසභ්‍යයෙන් බැන්න හෝ ප්‍රශංසා කළා කියලා දැනෙනවද? වචනයක් විතරයි. එහෙනම් සද්දේ සැබෑම ස්වභාවය අසභ්‍යද නැති, සභ්‍යද නැති ස්වභාවයක්. ඒකට මම මේ විදිහට බයිනව නේද, මේ හොඳ කියනව නේද කියලා පොඩි කොටසක් එකතු කළාම එදා ඉඳන් සද්ද ඇහෙන්නේ මට කොහොමද? මේ සද්ද බයිනව, මේ සද්ද හොඳ කියනවා. එතකොට දැන් මගේ කර්ම විපාකයට කන සකස් වෙලා බැනුම් අහන්න පුළුවන් විදියට, ප්‍රශංසා අහන්න පුළුවන් විදියට දැන් මම සැප දුක් විඳිනවා. එතකොට ඔබව දුක් කරන්න පුළුවන්, සතුට වෙන්නත් පුළුවන් කම තියෙන්නේ අපිට මේ සද්දෙට විපාකයක් නේද කියන එක දන්නේ නැත්තම්. බැනුම හෝ ප්‍රශංසාව කියන්නේ තණ්හාව උපාදානය කියන ගති ටික නිසා නිර්මාණය වෙච්ච එකක් නේද කියලා අපි දන්නේ නැත්තම් අපිට බැනුම කියලා එකක් තියෙනවා. මේ ප්‍රසංසාව කියලා එකක් තියෙනවමයි, අහවලා බැන්නමයි ප්‍රසංසාව කළාමයි කියලා හිතෙන්නේ. නමුත් සද්දේ ඒ විදිහට හැදෙන්නේ ඔබේ කර්මයට විපාකයක් හැදෙන්න. ඉස්සෙල්ලාම බැනුන්ද ප්‍රසංසාද නැති සද්දයක් ආවම අර රූප වගේ තමයි, වටිනා දේවල් නොවටිනා දේවල්, ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක් කියන ධර්මතා අටෙන් එකක්වත් ගෙනත් දෙන්න බැරි සබ්දයක් විතරයි කනට ආවේ. ආපු සබ්දයට ඔබ දෘෂ්ටියක් එකතු කළා නම් මේ පුද්ගලයාගේ සබ්දය, නැත්නම් මේ සබ්දය හරි වටිනවා, හරි මිහිරි, හරිම ලස්සනයි කියලා තණ්හාව හෝ එකතු කළා නම් එදා ඉඳලා ඔබට ඔබ ගාව නිර්මාණය වෙන සද්ද කියලා යමක් තියෙනවා. මේ සද්ද මිහිරි ඒවා, මේවා අමිහිරි, මේ සද්ද අහවල් සත්තුන්ගේ කියලා මීමක් තිබ්බහම දැන් හදලා තියන්න විතරයි ඕන. දැන් සද්ද ඇහෙනකොට ඉබේම ඔබට ඇහෙන්නේ ඒ විදිහට, ඔය ඔබේ කර්මයට විපාකය. ඔබටයි එහෙම ඇහෙන්නේ, මේක අසභ්‍ය වචනයක් ඇටිට ඇහෙන්නේ ඔබට. ඔබේ මේ ප්‍රතිසන්දි විපාකයට කෙලස් ටිකක් එකතු කරපු එකේ විපාකයට. එතකොට මම මතක් කරන්නේ මෙන්න මේ විදිහට බැනුම් අහන්න පුළුවන්කම, මේ විදිහට සතුටු වෙන්න පුළුවන්කම තයි ලෝකෙ කිව්වේ. ඒ ලෝකේ හදාගත්තේ කෙලෙසකින් කියලා නොදැක්කොත් කවදාවත් ඔබට මේ සද්දේ බැනුමක් කරගෙන විඳින්නම වෙනවා මිසක ඒ බැනුමෙන් කවදාවත් ඔබ නිදහස් වෙන, ඔබ බනින්නත් බැරි නොබනින්නත් බැරි, ඔබට බැනුනුත් නැති ප්‍රශංසාත් නැති තබ්ද බාහිර තියන්නේ කියන තැනක් දැකලා වහල් වෙන්නේ නැති
නිවහල් මනසක් හදාගන්න තැනට ඔබට එන්න බෑ. බාහිර බැනුම කියලා දෙයක් තියෙනම් ඕගොල්ලෝ සමාහයට හිතාගෙන ඇති බාහිර බැනුම කියලා දේවල් තියෙනවා. ඒකෙන් කම්පා වෙන්නේ නැති හිතක් මම හදාගන්න ඕනේ. ඒ වගේ තැනකින් තමයි අපි හඳුනගෙන තියෙන්නේ. බැනුම ඇතිකමම කම්පා වීම හොතට මතක තබා ගන්න. එහෙමනම් බැනුම කියන එක ශේත්‍රේම අවුස්සී වෙන්න ඕන. බැනුම තියෙද්දි පුද්ගලයෙකුට බෑ එහෙම වෙන්න. අපි ගොඩක් විටක හඳුනාගෙන තියෙන ඇත්තටම මිනිස්සු දරුවෝ ඉන්නවා. අපි ඇයට ගැටෙන්නේ නැතු ඇලෙන්නේ නැතු ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඇත්තටම රන් රිදී මුතුමැණික් තියෙනවා. ඒවට අපි තණ්හා නොකර ඉඳ හුරු වෙන්න ඕන කියන තැනකින් හදාගෙන තියෙනවා. එහෙම නෙමෙයි ඔබේ ලෝකෙම හැදිලා තියෙන්නේ මේ කෙලෙස් ටිකෙන් කියලා මතක තබා ගන්න. තියෙන ලෝකෙට කෙලෙස් නැතු ඉන්න තියනවා නෙමෙයි ලෝකේ හැදලා තියෙන්නේම තණ්හා උපාදානයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකේ තියෙනවා ලෝකෙට කෙලෙස් ටිකකින් ඔබ කෙලෙස් ටිකක් විතරක් ඇති කරගෙන ඉන්නවා කියන තැනකින් නෙමෙයි කෙලෙස් ටිකකින් ඔබට ලෝකේ හැදිලා කියලා පෙන්වන්නේ. දුකට හේතු දුක කිව්වේ ලෝකේ දුකට හේතුව තණ්හාව කියලායි පෙන්වන්නේ. ඔය දුක් සහගත ලෝකේ හැදුනේ තණ්හාවෙන් කියලා පෙවුනා මිසක ලෝකෙට තණ්හාව ඇති වෙලා කියලාද පෙන්නේ? මම කියන ටික තේරෙනවද? ගැඹුරුයි. හැබැයි මේ ටික තේරුම් ගත්තොත් ඒකාන්තයෙන්ම ඔබට නොබෝ දවසකින් මේ ජීවිතේම මේ ජීවිතේ නොබෝ දවසකින් නිවහල් මනසක් හදා ගන්න පුළුවන්. කෙටි ක්‍රමයයි. ඔබට වැඩට යද්දි ඔබ දන්නවා මේ විදිහට බටනේ පෙනෙන්නේ එච්චර. ඒ එපමණක් සිහි කිරීම පමණ මේ රූප සත්වයේ පුද්ගලය කියලා මට පෙනෙන්නේ එච්චරයි ඕනේ. එපමණකින්ම මෙහි මිනිස්සු ඉන්නවා කියලා ඇත්ත වෙලා හිතන ගතිය ඔබට නතර වෙයි. යද්දි එද්දි දාස් ගණනක් එක අරමුණේ ඔබට විදර්ශනා කළ හැකි. වෙනදට මෙතන 3400ක් ඉන්නවා නම් 3400 පෙනෙනවා නම් 400ක් ගණන් කරන්න වෙන ගත් 400ක්. දවුවට එහෙම නැහැ. කෙටි ඕනම තැනක යොදා ගන්න පුළුවන්. මටයි මෙහෙම වෙන්නේ. බලන්න ඔබටම නෙමෙයිද කියලා. ඊට පස්සේ ඔබට ඒක තවත් උපමා උපමියදීලා උප කර ගන්න පුළුවන්. මට මෙහෙම පෙනෙනාය ඉන්නවා. ඒ අයගේ සමහර අය මට හොඳයි. හොඳයි ඒ විදිහට පෙනෙන්නේ. සමහර අය මට ඒ තරම් හොඳ නැති විදිහට පෙනෙන්නේ. හැබැයි මට එහෙම පෙනෙනකොට අනිත් කෙනාට මේ ඔක්කොම ඉන්නවා කියලා පෙනෙන්නේ එයාට පෙනෙන්නේ. සමහර විට මට හොඳයි කියලා පෙනෙන කෙනා එයාට හොඳ නැහැ. හොඳ නැහැ කියලා කෙනා පෙනෙන හොඳයි. එතකොට කෙනාටයි මේ ලෝකයේ මේ විදිහට තියෙන්නේ කියලා පෙනෙනකොට එයා කවදාවත් බාහිර ලෝකයේ තියෙනවා කියන තැනකට යන්නේ නැහැ. මේ ලෝකය බාහිර සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් තියෙනවා කියලා එකක් නැහැ කියලා මම කියන්නේ නැහැ. එහෙම එකක් නැහැ කියලා මම කියන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. එහෙම දෙයක් තියෙන හින්දායි දුක කියලා එකක් තියෙන්නේ. එහෙම දෙයක් තියෙන හින්දායි කෙලස් කර්ම කියලා යමක් පවතින්නේ. හැබැයි ওই තියෙන දේ මේ සත්වයෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා කියන දේ ඇති වෙලා තියෙන හේතුව බලන්න. මේ හේතුව මෙහෙම පවතුනොත් මේ විදිහට පෙනෙන එක ඇති වෙන නිසා නෑ කියන්න බෑ. ඔබට මේ පෙනෙන ඇහෙන ආයතන ටික පිරිසිඳ නොදක ඒකට කෙලස් ටිකක් එකතු කරන තාක් ආයතන ටික ඔබට මෙහෙම පෙනෙනකම ඇති වෙන නිසා ලෝකේ නෑ කියලා කියන්න බෑ. යම් වෙලාවක මේ පෙනෙන ආයතන ටිකට ওই කෙලස් කර්ම ටික එකතු නොකළොත් ඔබට මේ විදිහට පෙනිලා දුක් විඳින්න වෙන එක නොපවතින නිසා තියනවා කියන්න බෑ. නෑ කිව්වොත් දුක්ඛ සත්‍ය බැහැර කෙරුවා වෙනවා, තියනවා කිව්වොත් නිරෝධ සත්‍ය බැහැර කෙරුවා වෙනවා. සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ, මම කියලා කෙනෙක් නෑ කිව්වොත් එනෙති දුකකුත් නෑ,
පිරිසිෙන් දකින දුක සතතියක් තියෙනවාද? ඒක සත්‍යෝ ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා ඉන දුකක් නැහැ නේ. ඉතින් ඒ සත්‍යෝ නැත්තම් පුදුලේ නැත්තම් ඉතින් මම නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. එහෙනම් මට ජාති ජරා මරණ දුක් විඳින්න වෙන්නේ නැහැ. නමුත් මම නැහැ සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා කිව්වොත් එතන තියෙන අපරාධය මොකද්ද? එයා දුක්ඛ සත්‍ය බැහැර කළ කෙනෙක් මිසක එයා නිවනට ලං වෙච්ච කෙනෙක් නෙමෙයි. ඇයි? පිරිසිදු දකින දුකවත් නැහැ. දැන් මම ඉන්නවා නම් ජාති ජරා මරණ දුක් විඳින මේ මම ඉන්නවා. මේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙන කියලා තිබ්බෝ තියෙන හින්දා බුදුරජාන් වහන්සේ පෙන්වුවේ නෑ කියන්නේ නෙමෙයි. උහු දුක පිරිසිදු දකින්න. ඒ දුක පිරිසිදු දකින්න ගියාම මට තේරෙනවා ඇහැට පෙනුන දෙයට කෙලස් ටිකක් එකතු කළා මෙන්න මේ විදිහට පෙනීම හදාගෙන නේද මං දුක් විඳින්නේ කියලා තේරෙයි මට. ඒතකොට නෑ නෙමෙයි මට මෙහෙම දුක එන හැටි හැදුන හැටි දන්නවා මම. එතකොට සත්වයේ ඉන්නව පුද්ගලයේ ඉන්නවමයි කිව්වොත් මම මට කවදාවත් අජරාමර නිවන පෙන්වන්න බැරි වෙනවා. ඒ හින්දා ඉන්නවමයි කියන්නේ ඇහැට පෙනෙන ආයතන ටිකට කෙලස් ටික එකතු නොකළොත් මේ විදිහට පෙනෙන කමෙන් නිදහස් වෙලා අජරාමර වෙනවා. සත්‍ය පුද්ගල ලෙඩ වෙලා මැරලා එන දුකෙන් දුක් විඳින්න වෙන්නේ කියලා අනිත් පැත්තට පෙන්නනවා. එහෙම පෙන්නලා එතකොට මේ රෝහිතස්ස සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ලෝකේද බඹයක් වම ශරීරයෙන් කියලා කිව්වේ ඔබටයි පෙනෙන්නේ මේ විදිහට. ලෝක සමුදේ බඹයක් වම ශරීරයෙන් පෙනවම කිව්වේ ඔය විදිහට ඔබට පෙනෙන කම හැදුනේ පෙනෙන දෙයට තණ්හාව උපාදාන කියන ගති ටික එකතු කරලායි. ලෝක නිරෝධයේ බඹයක් වුණ ශරීරයෙන් පනවමි කියලා කිව්වේ පෙනෙන ඇහෙන දෙයට කිලස් එකතු නොකළොත් මේ බාහිර ගුණාක් වටිනවා. තව සත්‍ය පුදුලෙ ඉන්නවා කියලා ඔබට පෙනෙන ওই ගතිය දියබලයයි. එදාට මේ සියලුම වෙහෙසෙන් ඔබ නිදහස් සම්පූර්ණ පෙනෙන ගතිය ගෙවිලමම යනවා. දරුවෝ ඉන්නවා ඒත් අපි යුතුකමක් නිසාවත් කරන්න ඕන කියන කමක් නැහැ. මොකද මම නැති නිසා. මම කියන තැන මම විතරක් ඉන්නවා. අනිත් ඒවා විතර පෙනෙන කම නැති වෙලා විතරක් නෙමෙයි. මේ රූපේ තමන් කියලා පෙනෙන හැටි දැන් දන්නවා. මෙතෙන්ට පෙනෙන තමන්ටමයි පෙනෙන්නේ මේ කය තමන් කියලා. ඒක ධර්ම විදිහම. මේ කය තමන් කියලා පෙනෙන්නේ නැත්තම් මේ කය දිරුවට දිරණ දේ දිරුව මිසක මම මහලු වෙන්නේ එයාට. මේ කය ලෙඩ වුණාට ලෙඩ වෙන දේ ලෙඩ වුණා මිසක මම ලෙඩ වෙලා නැහැ. මේ කය නැසුණා නැසෙන්න යනකොට බිඳෙන දේ බිඳුණා මිසක මම මැරෙන්න යන්නේ නැහැ. ඔබ මෙන්න මේ විදිහට ටික 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 බැලුවොත් මේ පෙනෙන දේ ඇත්තම වෙන්නේ පෙනෙනදී ජීවිතේම වෙන්නේ. මේ ලෝකේ අද අපි කොච්චර බණ භාවනා කරුවත් ලෝකේ අපිට ඇත්තමයි. ඒ ඇත්තම අපි තමයි නිවන් දකින්න උත්සාහවත් වෙන්නේ වෙලා තියෙන්නේ. නමුත් හොඳට මතක තබා ගන්න මේ ලෝකේ ඇත්තම ඇත්ත වෙච්ච ගතිය මිදෙන එකයි ලෝකෝත්තර කියලා කියන්නේ. මේ මම මේ සත්‍යු මිනිස්සු මේ වගේ උඩ නැගිලි මේ රන් රිදී මුතුමැණික් මේවා කියලා මේ ඇත්තම ඇත්ත කරපු තැනයි දුක. නිවන කියලා කියන්නේ ඔය ලෝකෙ මැද්දේ ඉඳගෙන ඒ මම නිවන් දකිනවා නෙමෙයි. කෙටියෙන් ගත්තොත් මේ කය පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාත්වයෙන් යුක්ත කනගුණ ආහාරයෙන් හැදුණු මේ කය ලෙඩ වෙනවා තිරනවා නැසෙනවා. ඒ වගේම කුණු වෙනවා පණුව ගන්න ස්වභාවයෙන් යුක්තයි මේ කය. ඒ බඳු කය මම කියලා මගේ කියලා හිතාගෙන ඒ මම දැන් නිවන් දකින්න උත්සාහවත් වෙනවා. ඒ මම සෝවාන් වෙන්න උත්සාහවත් වෙනවා, සකදාගාමී වෙන්න, අනාගාමී වෙන්න, රහත් වෙන්න උත්සාහවත් වෙනවා. ඒ මම ධ්‍යාන වලට සම්බන්ධ වෙන්න උත්සාහවත් වෙනවා. ඒ මම මාර්ගඵල වලට පත් වෙන්න උත්සාහවත් වෙනවා.
නමුත් ජරා මරණයට පත්වෙන රූපේ තමන් වෙලා කුණු වෙලා ඕජස් ගලන රූපේ තමන් වෙලා දිරණ නැසෙන රූපේ තමන් වෙලා ඒ තුල හිටගෙන අපි හොයන නිවන මොකද්ද කියලා බලන්න කියන්න මට ඒක ප්‍රායෝගිකද විබඳු පැවැත්මෙන් මිදීම ජරා මරණ නෙමෙයිද මේ කුණු වෙච්ච ජරා මරණයට පත්වෙන කය මම වෙලා නිවන් දකින්නවද එබඳු කය මම කියන මිමේ මිදීමම නිවනද කියන දෙකෙන් කෝකද සහේතුක එහෙනම් සෝවාන් සකදාගාමි රහත් කියලා කියනකොටම දුවන්න එපා වචනයක් ඇහෙනකොට හොඳට බුද්ධිමත්ව බලන්න ඔබේ ජීවිතේ අපි මිදෙන්න ඕනේ බැඳිලා ඉන්න තැනින් නේද බැඳුම හොයාගන්න ඔබ ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාසයන්ගෙන් නොමිදුනේ මේ කයේ බැඳුනු හින්දා නේද එහෙනම් මේ කයෙන් මිදීම ජරා මරණයෙන් මිදීම නෙමෙයිද ඔබ බාහිරයට පැනලා පළඟැටියා වගේ ආයතන හය පැත්තට පැනලා ඉන්න තාක් ඔබට මේ කය මම වෙනවා මේ කය විඳින්නම වෙනවා ඒකෙම්මයි නිවන නැති උනේ යම් වෙලාවක මේ පොළවේ පතිත වෙලා තියෙන ගහේ ඡායාව වගේ මේ සතර මහා ධාතුව පතිත මත පතිත වෙලා තියෙන මගේ මනස ඡායාව කියලා ඔබ හඳුනගත්තොත් ඒ කියන්නේ ඔබේ උපාදානයටයි මේ රූපය හසු වෙලා තියෙන්නේ රූපයට කියන උපාදානීයයි කියලා උපාදාන ස්කන්ධේ තත් රූපං අත්තුතෝ සම්මුපස්සති රූපේ ආත්මයක් වශයෙන් පෙන්වන සත්වයක් හැටියට පෙන්වනකම තියෙන ඔබේ මනසේ ඔබේ මනසේ තියෙන උපාදාන ගතියට පේන්නේ මේ රූපී කෙනෙක් වගේ මේ රූපය හසු වෙලා ඔබේ මනසේ ගතියට කාම උපාදානේ මේ රූපේ උපාදානීයයි ඔබට මේ වටිනවා කියන කමට මේ රූපය අහුවෙලා දැන් මේ රූපේ වටිනවා වගේ ඔබට පෙනෙන්නේ ඔබේ මනසේ තියෙන ගතියට මේව අහුවෙලා උපාදාන කන්ධ දුක්ඛ ඔබේ උපාදානයට අහුවෙච්ච ස්කන්ධ ටික විපරිණාම වෙනකොට දුකමයි මේ රූපේ මේකට කියනවා උපාදානීයයි උපාදානයට හිතයි ඔබේ මනසේ මේක මැනික් හරි වටිනවා කියලා බැරි වෙලා ගතියක් උපන්නෝ ඔය මනසෙන් වටිනවා කියලා මේ දිහා බැලුවොත් මේ රූපෙට කියන උපාදානීයයි ඔය ගතියට කියන උපාදානය කියලා ඔබ උපාදාන වශයෙන් මේ රූපය අරගෙන තියෙනවා ඔබේ උපාදානෙට හිත විදිහටයි මේ රූපේ තියෙන්නේ එතකොට වටිනවා මේ කෝපයේ කියන තැනකින් ඔබ බලාගෙන ඉන්නකොට ඒ උපාදාන ස්කන්ධය ඔබට ගෙනත් දෙන දුක මේ රූපය මං කඩනකොටම උපාදාන වෙලා හිටපු රූපේ විපරිණාම බව ඔබට දුකක් ගෙනත් දෙයි දුකට හේතුව උපාදාන උපාදානේ නැති වුණොත් දුක නැති වෙනවා එහෙනම් නෝනින් බලන්ද කියන දර්ශනයක් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඉතින් මට මේ සත්‍ය පුද්ගලයා හැටියට පේනින්නේ මොකක්ද මේ රූප ටික උපාදානීයයි මේ රූප සත්ත්ව පුද්ගල භාවයට පෙනෙන ගතිය මගේ මනසේ තියෙන උපාදානය මගේ උපාදානයට හසු වෙච්ච මේ රූප ටික මේ තියෙන්නේ පුලිකුණාටුවක් හරි මොකක් හරි අදල විපරිණාම වුණොත් රූපයේ විපරිණාම වෙන්නේ හැබැයි මගේ උපාදානයට හසු වෙලා නිසා මේ ඔක්කොම සත්වයෝ කියන තැනින් මට හසු වෙලා නිසා මේ ඔක්කොම අනේ මේ සත්වයන්ට මෙහෙම වුණා නේ කියන තැනකින් දුකයි මට එතකොට මට දුක ආවේ මට උපාදානයට හසු වෙච්ච දේ මේ උපාදාන ගතිය ගෙවුණු මේ රූප ලෝකේ ස්කන්ධ ලෝකේ මොනවා හිටුණා වුණත් මට දුක එන්න තියෙන ඊට නෑ ඒ උපාදානය ගෙවන්න පුළුවන් මොකක්ද ඇස් ඉදිරිපිට ආපු රූපය කන ඉදිරිපිට ආපු සද්දේ පිරිසිද දකින්න ඒ ටික පිරිසින රූපය කියන එක පිරිසින දකින්න ඒ රූපය පිරිසින දකින්න ඔබට මීමක් තමයි මොකක්ද
සතිපට්ඨාන කායගත සතිය. කායගත සතිය වඩන්න 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 මේ පෙනෙන රූපේ ආධ්‍යාත්මික බාහිර රූප ටිකේ ඇත්ත පෙන්වන්න පෙන්වන්න මේ රූප සත්‍ය රූප පුද්ගලිය කියලා තමන්ගේ හිතේ තියෙන මිම්ම ටික 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 වෙනස් වෙනවා උපාදානේ ගෙවෙනවා මේක යම් දවසක් තියෙන උපාදානේ සම්පූර්ණ ගෙවුනහම ඔබට පෙනෙන්නේ රූප පැත්ත මෙහෙම පුද්ගලිය සත්‍ය කියලා එදාට සත්ව පුද්ගල භාවයෙන් ඔබ දුක් විඳින දේ මිදෙනවා වඩලා ඉවර වෙනකොට කෙලෙසී ගෙවිලා ඉවරයි කෙලෙසී ගෙවිලා ඉවරනකොට දුක නිරුද්ධ වෙලා එකට වෙන. ඉතින් මම මතක් කළේ එහෙම බැයිනම් තව පැත්තකට හිත හිතා යන්න මොකද්ද කෙටි ක්‍රමයට මේ ඔක්කොම සත්‍ය පුද්ගලිය කියලා පෙනෙන්නේ මට නේද කියලා බලන්න. බැලුවට ඔහොම කිව්වට ආශ්‍රව බලවත් පෙනෙන්නේ නැහැ ඉන්නවමයි කියලා හිතනකොට ඉන්නවා කියලා හිතන සත්‍යය කියලා ඔබට පෙනෙනවා කියන තැනක ඉන්න සත්‍යය එහෙනම් පෙන්නපන් ඔබට තමන්ගේම අහන්න එක රූපයක් ඉලක්ක කරලා පෙන්නුවොත් හොඳට සම්මර්ෂණය කරලා පෙන්වන්න ඒක කන බුන ආහාරයෙන් හැදුණු මේ කොටස් ටිකනේ තියෙන්නේ ඔහොම තියෙන තැනක ඔබටයි පෙන්නේ සත්‍යයක් හැටියට තව ඕන්න ටීවී එකේ තියෙන දේ එහෙම රූප එහෙම පෙන්වන්න ওই විදිහට නිකම් පෙන්න මහා වෙහසක් ඕනේ වැඩට යනකොට මෙල්බන් සිටි එකේම සිටි එකම එක සිතෙන් විදර්ශනා කළ හැකි ඔක්කොම මේ ඔක්කොම මටයි මේ විදිහට සත්‍යය හැටියට පෙනෙන්නේ එහෙම අපි ටික දවසක් කරනකොට අපි දක්ෂ හිත පිළිගන්නවා මුලින් තමයි පිළිගන්නේ නැත්තේ අපිට උත්තර සපයන්න වෙන එකක් එක ගන්න නැහැ සතර මහා ධාතු කනපුන ආහාරයෙන් ඇදලා තියෙන කුණු පොකටස් ටිකක් තියෙන්නේ ඒ කියන්නේ අපිටයි පේන්නේ කිව්වට පිළිගන්නේ නැහැ ඉන්න හින්දායි පේන්නේ කියලා යා කියන්නේ කෙලෙසේ නැහැ ඉන්න හින්දා නෙමේ මේ විදිහට මටයි පේන්නේ. එතකොට Tamante පෙනෙන බව ඉන්න කෙනෙක් පෙනෙනවා නෙමෙයි මෙහෙම රූප ටික මෙහෙම කෙනෙක් පුද්ගලෙක් ඉන්න බවට පෙනෙන්නේ Tamanteයි කියන ටික පෙන්වන්න. මට දරුවා වෙලා පෙනෙන කේන අනිත් කෙනෙකුට දරුවා කියලා පෙන්නේ නැහැ. ඒ විදිහට මටයි පෙනෙන්නේ. ඔහොම පෙන්න ඉන්නකොට බාහිර ආයතනයට නැමිච්ච මනස ටික අඩු වෙනවා. ඇලියෙන් ගැටින් දෙක අඩු වෙනවා රූප ටික පිරිසිඳ දකින්නවා ටික මේ සත්පුද්ගලකම දිය වෙනවා මේ ආයතන හයේ තියෙන වටිනාකම දැනෙනකම ගෙවෙනවා බලන්න නැත්තම් අපි කොච්චර භාවනා කළත් බලන හැවොත් වටිනාකම අපේ ගෙවෙනවද කියලා ඒ කියන්නේ අපි අද දවසේදී ඉගෙනගෙන තියෙන ප්‍රායෝගික වෙන්නේ ඇත්තටම වටිනා වස්තු තියෙන රත්තරන් රිදී මාල තියෙනවා මම කොහොම හරි හිත හදා ගන්නුනේ තණ්හ නොකරන විදිහට කියලායි අපි හිතන්නේ ඔක කෙරෙන දෙයක් නෙමෙයි. දරුවෙක් හැටියට දකිද්දි දරු තණ්හාව නැතුව ඉන්නවා කියන එක වෙන්නේ නැහැ. මේ රූපේ දරුවෙක් හැටියට පෙනෙන්නේ මට නේද කියන තැනකින් ගත්තාම එහෙම පෙනෙන සිද්ධිය ඇති උනේ කොහොමද කියලා පෙන්වන්න පුළුවන්. එතකොට කාලයක් යනකොට මේ පෙනෙන දර්ශනේ වරද. මට පෙනෙන දිහයි මම බැඳලා තියෙන කියන තැනකින් එනවා. එහෙම බලනකොට බාහිරයට පතිතවිච්ච සිහිනුවන ආධ්‍යාත්මික තේනවා. ඔගලන්ට බාහිර ආයතන ටික තත්ත්ව පුද්ගල භාවයෙන් පිනෙන්නේ නැතුව තමන්ගේ මනසේ ඡායාව ටික ළඟට ආපු දවසට ඔබේ විඥානය මේ කය නිදහස් වෙනවා. හරියට ගැරන්ඩි එක හවෑරියා වගේ මේ ඖදාරික කබලින් කහ රූපේ ඔබට මම වෙන්නේ මේ අංග ඇහැ කන දිවනාසේ ශරීරය ඇති සියලු අංග පසඟ ඇති ඔබව ඔබට හම්බේ මනෝමය කයක මේ කය එක්කම ඔබට බොරු වෙනවා එදාට ඔබට කාම ලෝකේ අයිතියක් මේ කන බොන සතර මහා ධාතු රූපයෙන් යුක්ත මේ කය මම වෙලා කවදාවත් අනාගාමී වෙන්නේ නැහැ හොඳට මතක තබා ගන්න මේ කයම කබලින්කාරයෙන් හැදලා තියෙන සතර මහා ධාතුයි මේ කය මම වෙච්ච කමමයි ඔබ කාම ලෝකෙට අයිති උනේ ඔබ මේ ගැරන්ඩි එක හැවෑරියා වගේ මේ කය තමන් කියලා දර්ශනයෙන් මිදිලා මනෝමය කයක වාසයට පැමිණියොත් අන්න එදාට නාගාමී ආයත්නේ ලෝකෙට එන්නේ හැබැයි ඒක වෙන්න නම්
මේ පෙනෙන පැත්තෙන්ද හැදිලා තියෙන්නේ. ඔබට සතර මහා ධාතුවේ සත්‍ය පුද්ගලිය ඉන්නවා කියන තැන ඉඳලා රන් රිදී මුතුමැණික් තියෙනවා කියන තැන ඉඳලා ගෙවාගෙන 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 ඇවිල්ලා තමයි මෙතනින් තම ආධ්‍යාත්මික පැත්තෙන් තමයි කාම භූමියෙන් ඈතරන දුරටුව තියෙන්නේ. හොඳට මතක තබා ගන්න මේ කය මම කියන තැනක ඉඳගෙන මේ කයේ විඥානේ බැඳිලා තියෙද්දී බාහිර ආයතනයක දර්ශනයකින් අපි මිදෙන්නේ පෙනෙන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතු නැති වෙනවා කියලා දැක්කත් අපිට මුකුත් වෙන්නේ නැහැ. මේ කය මම කියන තැන සැප දුක් විඳින්නම වෙනවා. එතකොට පෙන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතු නැති වෙනවා කියන එක දකින්න හොඳට ඉතුරු වෙනවා. මේ කය සහිත මට ඒක හොඳට පේනවා, හොඳට තේරෙනවා වේ. ඔබ ධ්‍යානයකට සමවදින්න ඕන. ඒත් මේ කයෙන් නොමිදී ඔබ හොඳ ධ්‍යානයකට සමවදින්න දක්ෂයෙක් කියන තැනක ඔබට මේ කය විඳින්න වෙයි. එහෙනම් හොඳට මම කියන දේ කැඹුරු. කවදා හරි දවසක අපි මිදෙන්නේ මේ කයෙන්. හොඳට මතක තබා ගන්න. මේ කය බැඳිලා හින්දායි ලෙඩවීම, මහලු බව, මරණය මගෙලලා තියෙන්නේ. මේ ඖදාරික කයෙන් මම මගේ කියන දර්ශනය මිදුණු දර්ශනය නෙමෙයි, මේ ස්පර්ශයෙන්ම මිදෙනවා. අද ඔබට ඔබ සිහි කරන්න පුළුවන් නම් ඔය ජීවිතේම මේ සතර මහා ධාතු කය අතහැරලා මනෝමය කයකට අපේ ජීවිතේ ඇත්ත ඒක. ඉතින් මේ වගේ පැත්තක් තියෙනවා ඉදිරි වෙලට කංගුල්දී මේ පැත්ත තව ටිකක් කියලා දෙන්න. දැන් අද දර්ශනය තමයි අපේ මොකද්ද නිවහල් මනසක් හදාගන්න එක, නිදුක් මනසක් හදාගන්න එක, සැප සතුට දෙක ළඟා කරගන්න එක. ඒක වෙන්න පුළුවන්. ඒක වෙන්නේ ලෝක නිරෝධයක් කළොත්. ලෝක නිරෝධ කරන්න පුළුවන්කම තියෙන්නේ ලෝකේ ඇති කරපු හේතුව දැක්කොත්. ඒ ලෝකේ ඇති කරපු හේතුව තමන් තුළින්ම පතිත වෙලා තියෙන හින්දා ඒ ලෝකේ තමන් නිර්මාණය කරගත් එකක් වෙනවා. ආර්ය දර්ශනය සහ අනාර්ය දර්ශනය කියන එක විද්‍යමාන වෙන්නේ මේ චතුරාර්ය සත්‍යට සාපේක්ෂව. අනාර්ය දර්ශනයේදී පෙන්වෙන්නේ පෙනෙන්නේ බාහිර ලෝකෙ තියෙනවා. කියන්නේ මිනිස්සු සත්‍ය පුද්ගලයේ ඉන්නවා, ඒගොල්ලෝ කැලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න ඕනේ. රන් රිදී මුතුමැණි ගෙවල් දුරවල් තියෙනවා, පුළුවන් තරම් ඒකට තණ්හා නොකරන විදිහට ප්‍රායෝගික වෙන්න ඕනේ කියන තැනකින් තමයි අනාර්ය දර්ශනය තුල තියෙන්නේ. නමුත් ආර්ය දර්ශනය ඊට වඩා වෙනස්. බම්බයක් වුණ ශරීරයෙන් ලෝකයක් ලෝක සම්මුතියක් කියලා පෙන්වන්නේ ප්‍රතිසන්දි වශයෙන් විපාක ස්කන්ධ ටිකක් ලැබුණේ ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ගති ටික එකතු කරපු දවසේ ඉඳලා තමන්ට පේන්න ගත්ත බාහිර ආයතන ටිකේ මිනිස්සු ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා, වටිනා කියන දේවල් තියෙනවා කියලා. දැන් මෙහෙම පෙනෙන බවක් තියෙනවා තමයි මේ පෙනෙන කම තමනුයි හදාගත්තේ කියලා දන්න. ඒ හේතු නැති කළ මේ පෙනෙන කම මිදෙන්න පුළුවන් කියලා තියා දන්නවා එදාට. මේ වගේ හැමදාම සත්‍ය පුද්ගලිය අරබය දුක් වෙන්න මහත් වෙන්න ඕනේ. මේ හැමෝටම වන්දනා කරගෙන වහල් මනස භාවිතා කරන්න ඕනේ. මේ ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඇත්තටම ඕගොල්ලන්ට වටිනාකම කියන එක කිසිදු වස්තුවක් කරම යෙදෙන්නෙම නැත්තම් සල්ලි, ගෙවල් දුරවල් රකින්න යාන වාහන ගන්න කියලා අමුතු හේතුවක් තියෙයිද? ප්‍රශ්න ගැටලු තියෙයිද? කියන ඕගොල්ලන්ට වටිනාකම යෙදෙන්නෙම නැත්තම් ඈ බුදු තැනක් තියෙයි. ඒ බුදු කෙනාට කැලේක ගහක් යට ඉඳීමත් සුව පහසු පලස් ඉරපු මාලිගාවක ඉඳීමත් අතර කිසිදු වෙනසක් නැහැ. මාලිගාවක ඉන්න කෙනෙකුට වඩා සිය ගුණයක් සුව පහසුවක් විඳින අයා කායිකවත් මානසිකවත් ගහක් යට ඉඳිනවා. එබඳු දර්ශනයක් ප්‍රධාන වෙන්නේ. ඒ වගේම හොඳට මතක තබා ගන්න මේ ලෝකේ ඇත්තටම ඇත්ත කරගෙන ඒ ලෝකෙ තුල ඉඳගෙන ආපහු තවත් නිවන් දකින්න දරන උත්සාහයක් නෑ. පන්සල් හදලා මේවා පවත්ලා දාන සීල භාවනා කරලා සීල රැකලා මේ නිවන් දකින්න පාරම පුරාගෙන එනවා.
වගේ ඒවා අනිවාර්යෙන් කටයුතු අපේ මනස මොහුකුන්නකම් නමුත් මොහුකුරුණු දර්ශනයකින් ඒ දර්ශනය තමයි රුජුකෝ නාම සුමංගෝ අභියෝ නාම තාදිස ඒ මාර්ගයේ ඍජු ඒ දිසාව නිර්භය එකට අද දවසේදී නොතේරෙනවා නම් එක දෙයක් විතර මතක තබාගෙන උපමාව ටීවී එකේ තියෙන රූපේ කෙනෙක් කියලා පෙනෙන්නේ මට එච්චරයි උඹට පෙනේ බලන්න තියෙන ඒ වගේ මේ සියලුම දේවල් පුද්ගලයා හැටියට පෙනෙන්නේ මට මේ සල්ලි මිල මුදල් වටිනවා හැටියට පෙනෙන්නේ මට කියන දැනකින් පෙන්නෙන්නේ ඒකට හේතු වුණොත් දක්වන්න එතකොට නෑ කියන්නේ ඔබට ලෝකයක් පෙනෙනවා වගේ ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේ ලෝකය හැදෙන හැටි මේ පෑන මේ දිහා දැන් ඇහැට පෙනුණු මේ වස්තුව පෙනීම් දර්ශනයක් විතරයි හැබැයි මම හිතුවොත් මේක නිල් මැණික් වලින් හදපු එක මේක කෝටි ගණක් වටිනවා කියලා හිතුවොත් මම ටග්ගල මන්තුල දැනුමක් හැදෙනවා මේ පෙනෙන දේ කෝටි ගණක් වටින අධේ හැටියට හැදුණු ගමන් දැම්මට පෙනෙන්නේ මේ කෝටි ගාන කොටන මැණිකක් වගේ මට පෙනෙන්නේ මේක. දැන් මම දන්නේ නැත්තම් මේක කෝටි ගානක් වටිනාකමට මටයි පේන්නේ. ඒක මමයි හදාගත්තේ කියලා දැන් මේ මේ වස්තුව වටිනා වගේමයි මට පේන්නේ. මෙතුමත් ඇස් ඉදිරිපිට රූප එනකොට මේක කෝටි ගානක් කොටන නිල් මැණිකක් කියලා එතුමත් හිතුවා. හිතපු ගමන්ම වටිනා නිල් මැණිකක් කියලා එතුමටත් පේන්නේ. මේක වටිනා නිල් මැණිකක් හැටියට පෙනෙන්නේ මට ඒක හැදුනේ මෙහෙම නේද කියලා එතුමත් නොදන්නකොට එයාට තේරෙන්නේ මේක මැණික කියලා. මෙහෙම 10 දෙනෙක් හිටියොත් අවිද්‍යාව යෙදුනොත් ওই 10 දෙනාටම 10 දෙනාට පෙන්නේ මේක කෝටි ගණන කොට නිල් මැණිකක් කියලා. ඊට පස්සේ වටිනා මැණික ගන්න මගේ පැත්තට මං අදිනකොට මෙතුම මගේ අත කැපෙන්න ගහලා එයාගේ පැත්තට අදිනවා. ඒ අත කඩලා තව එක්කෙනෙක් ගන්නවා. ඉතින් එකම කලකෝලල්ලයක් වෙයි. වෙන්නේ නැද්ද? ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් ඔය කිසිදු එක්කෙනෙක්වත් එක්කෙනෙකුත් අතවත් දාන්න නැති වෙ මේකට අවිද්‍යාව නැති වුන. මේ වස්තු මේ කෝටි ගණක් වටිනවා කියලා පෙන්නන ක්‍රම තියෙන්නේ මං ගාව නේද? නමුත් උරුම කරගත්තත් මට ජරා මරණ දෙයක් නේද උරුම කරගන්න වෙන්නේ කියන උත්තරය එන්නේ. එනිසා මේ කියපු ටික නොතේරුනොත් එක බැහැර කරන්නත් එපා රාමතුරු මහාමුත් දෙයක් කිව්වා කියලා පැත්තකින් තබා ගන්න. මේ ටික තේරුම් කරගන්න දරුව අපි ආපු සසර ගොඩාක් දුරයි. ගොඩාක් දිගයි. ලෝකේ තියෙන නිසා තණ්හා කරනවා, තණ්හා කරන නිසා ඒ ලෝකෙට උපදිනවා, ආයතේ ලෝකේ තියෙන නිසා තණ්හා කරනවා, ආයතේ ලෝකෙ උපදිනවා. මේ ගමන ගොඩාක් දුරයි. කවදාවත් තණ්හාව යෙදෙන්න ලෝකේ ඉතුරු නොකරන් අපි ඉගෙනගෙන හිටියේ නැහැ. තණ්හාවෙන් හදපු ලෝකෙට තණ්හාව නොයෙදෙන්න නම් බුදුරජාණන් වහන්සේ කියපු මේ ධර්මයේ තේරුම අරගෙන නෝනින් කටුත් කරන්න කියන එක මතක් කරනවා. ඒ සඳහා වැඩි මුකුත් ලොකු දෙයක් එපා. එක දෙයක් විතරක් කරන්න. එක දෙයක් විතරක් කරන්න. මටයි මෙහෙම පේන්නේ කියලා බලන්න. ඉතින් දැන් රැවිලා ගොඩක් එරදාසිතී වැඩ කටයුතු වලට යන්න තියෙන හින්දා තමයි දේශනාව වත්තන්නම් අපි ඉදිරි භවනා වැඩසටහන් වලදී මේක තවදුරටත් හැදිරි කරලා දීලා භවනා වැඩසටහන්දී උත්සාහවත් වෙනවා ටික ටික මේ ජරා මරණ දු එන ලෝකයේ නිදහස් වෙන ක්‍රමවේද උකට ටික ටික හුරු කරවද්දී දහම කෙනෙක් සම්බන්ධ වෙන්න එක දෙයක් මතක තබා ගන්න මේ පින්න කරුණ මම දන්නේ මට තේරෙන්න ඔබට තේරුණාද කියලා. තේරුණා නම් ඇත්තටම වාසනාවන්තයි. නමුත් නොතේරුණා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන තැනකින් කටයුතු කරන්න කියලා මතක් වෙනවා. හොඳයි සාදරයෙන්.
गौरवनीय महासंघरत्नेवादुशासनाकौरवनीय अवसराय अभी अकट नायक महिपाल महसे वर प्रमुख पूजनीय महासंघरत्न मे शील कुशल स्वामी महसलट निरोग भाव चिजीवनी वित्वा स्वामी महसल प्रार्थनी बोधनी එවගේම අද මේ දේශනාව තුන් ජයතුනා වූ සීල කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනය මේ පින්වතුන්ගේ ජීවල් දොර රැකී ආරක්ෂා ඉතාන්ට අධිකෘත වූ ශාසන මාම ගිෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන මේ දිව්‍ය උපතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු